කොහොමද? අදයි බලන්න හදන්නේ All of Us Added Season 1. මෙතනදී මම Season 1 එකේ Episode 12ම කතා කරනවා. හැබැයි ඔයාලට Episode එකෙන් Episode එක වඩාත් විස්තර සහිතව බලන්න ඕන නම් අපි Home Television සිංහල කියන YouTube channel එකේ මේ series එක හිමීට කරගෙන යනවා. ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙනම් අපි යමු All of Us Added Season 1 බලන්න. අපිට මේක පටන් ගද්දි මුලින්ම පෙන්වන්නේ වහලයක් උඩ ජින්සු කියන ළමයාට හතර දෙනෙක් එකතු වෙලා ගහනවා. ඒ වෙලාවේ එක ළමෙක් ජින්සුගේ මූණ පා ගන් ඉද්දී එයාගේ මූණ වෙනස් වෙලා අමුතු විදියට වෙන්න ගන්න. එයා නිකන් zombie කෙනෙක් වෙන්න යනවා වගේ වෙන්නේ. ඊට පස්සේ ජින්සු නැකිලා මේ ළමයින්ට ආපහු පාර දෙන්න හදනවා. හැබැයි මේ ළමයි ජින්සුට වඩා දක්ෂයි. කොහොම හරි ජින්සු දුවන් එද්දී එයාව බිල්ඩින් එකෙන් බිමට වැටෙනවා. ඊට පස්සේ අර ළමයි හිතන්නේ ජින්සු මැරුණා කියලා ඒගොල්ලෝ එතනින් යනවා. ඊළඟ අපිට පෙන්වන හොස්පිටල් එකක ජින්සු ඉන්නවා. එයාට සේලයින් ඔක්කොම දීලා. එතනදී ජින්සුගේ තාත්තා එනවා මෙයාව බලන්න. ජින්සුගේ තාත්තාගේ නම ලී. ජින්සු තරහ යද්දී එයා zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙනවා කියලා ජින්සුගේ තාත්තාත් දන්නවා. කොහොම හරි ජින්සුට මේ වෙලාවේ තරහ ගිහිල්ලා එයා තාත්තරත් ඇටැක් කරන්න හදනවා. ඒ වෙලාවේ තාත්තා එතන තියෙන පොතක් අරන් ජින්සුට ගහලා ගහලා එයාව සිහි නැති කරලා මරලා දානවා. ඊට පස්සේ මිස්ටර් ලී ජින්සුව බෑග් එකක දාගෙන ඇදගෙන යනවා ට්‍රැවලින් බෑග් එකක. ඒ වෙලාවේ ජින්සුගේ තාත්තා පැටලිලා වැටෙනවා. ඒ වෙලාවේ බෑග් එකෙන් අතක් ඇවිල්ලා ජින්සුගේ තාත්තගේ අතත් අල්ල ගන්නවා. ඊට පස්සේ මෙතනින් සීන් එක කට් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ හියුසන් හයි ස්කූල් එක. මේකේ කට්ටිය ගොඩක් සතුටෙන් ඉස්කෝලේ සුද්ධ කර කර ඉන්නේ. තමන්ගේ ඉස්කෝලේ තමන්ම සුද්ධ කරගන්න ඉස්කෝලයක් මේක. ඒ හින්දා ළමයි ටික එකතු වෙලා හරි හරියට වැඩ ඉස්කෝලේ. ඊට පස්සේ අපිට සයන්ස් ලැබ් එකක් පෙන්වනවා. මේ සයන්ස් ලැබ් එක සුද්ධ කරලා ළමයි ටිකක් එළියට යනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා තව ළමෙක් යා නිදාගෙන ඉඳලා නැගිටිනවා. ඊට පස්සේ මේ ගෑනු ළම එළියට එන්න හදද්දී යාට ඇහෙනවා සයන්ස් ලැබ් එකේ ගබඩා කාමරෙන් සද්දයක් එනවා. ඉතින් මෙයා ගිහිල්ලා බලනවා. එයා ගිහිල්ලා බලද්දී දකිනවා පෙට්ටියක් ඇතුලේ දාලා මීයෙක් ඉන්නවා. ඊපස්සේ ආ ඒ පෙට්ටියේ තියෙන පුංචි සිදුරකින් ඇඟිල්ල දාලා මේ මීයාව හොරතල් කරන්න හදනවා. ඒ වෙලාවේ ඒ මීයා එකපාරම දරුණු වෙලා ඇවිල්ලා මෙයාගේ ඇඟිල්ල හපනවා. ඊට පස්සේ මෙයාගේ ඇඟිල්ල තුවාල වෙලා එතනින් ලේනවා. ඒත් එක්කම අර මීයා වියරු විදිහට දඟලන්න ගන්නවා. හරියට ඒ මීයා zombie කෙනෙක් වෙලා වගේ. ඊට පස්සේ ලැබ් එකේ සයන්ස් ටීච් එනවා ඒගොල්ලෝ ඉස්කෝලේ. බලද්දි එයා අර කලින් මැරුණු ජින්සුගේ තාත්තා ලී. එයා තමයි මේ ඉස්කෝලේ සයන්ස් ටීචර්. එයා දකින්නවා මේ ළමයාගේ ඇඟිල්ල හපලා තියෙනවා අර මීයා. ඊට පස්සේ එයා කරන්නේ ළමයාට එළියට යන්න දෙන්නේ නැහැ. ආය ඇතුළට ඇදලා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වනවා මේකේ මේන් කැරක්ටර් එකක් ෂොන්සොන්. එයාගේ යාළුවෝ ටික එයත් එක්ක එදා හවස එයාගේ අම්මගේ රෙස්ටුරන්ට් එකට යන්න ලෑස්තිලා ඉන්නේ කෑම කන්න. අලුත් චිකන් රෙසිපි එකක් චෙක් කරන්න ඒගොල්ලේ අම්මා උයලා තියෙන. ඊට පස්සේ එදා හවස ඒගොල්ලෝ ඔක්කොම ගිහිල්ලා ෂොන්සොන්ගේ අම්මගේ රෙස්ටුරන්ට් එකේ අලුත් චිකන් රෙසිපි එක රස බලනවා. එතකොට මෙතන අපිට තව මේන් කැරක්ටර් එකක් හම්බෙනවා. එයාගේ නම ඔන්ජෝ. ඒගොල්ලෝ මෙතන එක එක දේවල් ගැන කතා කර කර සතුටින් කෑම කකා ඉන්න ගමන් ඒගොල්ලෝ ඉස්කෝලේ ටීචර් ලී ගැනත් ඒගොල්ලෝ කතා කරනවා. ඒගොල්ලෝ කතා කරනවා ජින්සු අතුරුදහන් වුණ දවසේ ඉඳලා මිස්ටර් ලී ගොඩක් අමුතු විදිහට ඉන්නේ කියලා. හැබැයි අපි දන්නවා මිස්ටර් ලී තමයි ආව බෑග් එක දාගෙන අරන් ගියේ ආ zombie කෙනෙක් විදිහට පරිවර්තනය වුණ නිසා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ එතනින් කෑම කාලා නැගිටලා ගෙදර යන්න පිටත් වෙනවා එළියට එනවා. එතනදී අපිට පේනවා ෂන්සෝ ඔන්ජොට ගොඩක් කැමතියි කියලා. ඔන්ජොත් කොණ්ඩේ කඩලා දාලා එයාගේ මොන සයිඩ් එකද කොණ්ඩේ හොඳ කියලා ෂන්සෝගෙන් අහනවා. ෂන්සෝ මේක බලන් ඉන්නවා වශී වෙලා වගේ. ඊපස්සේ ෂන්සෝ විහිළුවක් කරාම ඔන්ජෝ යාට වයින් එකක් ගහලා එතනින් යනවා. ඊපස්සේ අපිට පෙන්නනවා අර මිස්ටර් ලී ගැට ගහලා තියෙන අර මීයා කාපු ගෑනු ළමයව. ඊළඟ දවසේ අපිට උදේ පෙන්නනවා ඔන්ජොව එයා තාත්තත් එක්ක උදේ කෑම ගන්න ගමන් කතා කර කර ඉන්නේ. ඊට පස්සේ ඔන්ජොව ගන්න ෂන්සොන් එනවා ඒගොල්ලෑ ගෙදරට. ඒ වෙලාව අපිට තේරෙනවා ඔන්ජොයි සන්සනුයි asal වැසියෝ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ උදේ සෙල්ලමක් කරනවා. මේ සෙල්ලමෙන් තීරණය කරන්නේ පරාද වෙන කෙනා දිනන කෙනාගේ බෑග් එක අරන් ඉස්කෝලේ යන්න ඕනේ කියලා. ඔන්ජෝ මේ තරඟෙන් පරාද වෙනවා. ඒ නිසා යාට ෂන්සන්ගේ බෑග් එක අරන් ඉස්කෝලේ යන්න වෙනවා. ඊට පස්සේ මේ දෙන්න ඉස්කෝලේ යන්න පිටත් වෙනවා. ඒ වගේම තවත් ළමයි ඉස්කෝලේ එනවා අපිට පෙන්නනවා. ගොඩක් පෝසත් ළමයි, ගොඩක් දුප්පත් ළමයි, ඔක්කොම කලවමේන ලොකු ඉස්කෝලයක් මේක. මේක ගොඩක් ප්‍රසිද්ධ, ඒ වගේම ගොඩක් පිළිගැනීමක් තියෙන ඉස්කෝලයක්. ඊට පස්සේ අපිට පෙන්නනවා අර ජින්සුට මුලින්ම ගහපු ළමයි ටික තව ළමයි දෙන්නෙක්ව අරන් හදන බිල්ඩින් එකක් පැත්තට යනවා. ඊට පස්සේ මේ බුලී කරන ළමයි ටික එකතු වෙලා අර එක්කන් ආපු ගෑනු ළමයටයි පිරිමි ළමයටයි කරදර කරනවා, වද දෙනවා. ඊට පස්සේ අර ගෙනාවු ගෑනු ළමයාගේ ඇඳුම් මයින් කරලා එයාගේ ගැන නරක වීඩියෝ එකක් හදනවා මේ බුලී කරන ළමයි. මොකද ඒක ඒගොල්ලෝ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා මේ ළමයාව බ්ලැක්මේල් කරන්න. මේක කලින් දැකපු සෝ හොයොක් කියන අපේ තවත් මේන් කැරක්ටර් එකක් එනවා මෙතනට. ඊට පස්සේ සෝ හොයොක් ඒ ගෑනු ළමයාවත් අරගෙන අනිත් පිරිමි ළමයත් එක්කන් එන්න පිටත් වෙනවා. හැබැයි එයාලා එන්නේ නැහැ. එයාලා ආපහු ගිහිල්ලා අර වදේට සෙට් වෙනවා. මොකද ඒගොල්ලන්ට ඊළඟ දවසෙත් ආයේ මේගොල්ලන්ගෙන් වද විඳින්න බැරි නිසා. ඊට පස්සේ සෝ හොයොක් ආයේ තනියම ඉස්කෝලේ පැත්තට එනවා එන්න. මේ වෙලාවේ ඔන්ජෝ දකින්නවා සෝ හොයොක්ව. ඒ වෙලාවේ ඔන්ජෝ එයාගේ කොණ්ඩේ කඩාගෙන සෝහොයොක්ට කතා කරන්න යනවා. මේ වෙලාවට තේරෙනවා ඔන්ජෝ ඇත්තටම කැමති සෝහොයොක්ට කියලා. ඒ වගේම
පන්තියට ආපුවාම සෝහයෝක් ෂන්සන්ගේ කාර්යය තමයි අතදාන් ඉන්නේ. අපිට ඒකෙන් තේරෙනවා ෂන්සන්ගේ සෝහයෝකයි හොඳ යාළුවෝ කියලා. ඊපස්සේ ඒගොල්ලෝ ක්ලාස් එකේ ටීචර් වෙනවා. ටීචර් ඇවිල්ලා මේගොල්ලන්ගේ මොබයිල් ෆෝන් ඔක්කොම ගන්නවා. ඒගොල්ලන්ට ආයෙ දෙන්නේ ඉස්කෝලේ වරුණාම ඒවා. ඒව අරන් බෑග් එක දාලා අරන් තියනවා ස්ටාෆ් ඔෆිස් එකේ. ඊපස්සේ ටීචර් මේ වෙලාවේ අහනවා අර ගෑනු ළමයාව දැක්කද කියලා. ඊටපස්සේ ළමයෙක් කියනවා එයා අන්තිම පාඩ දැක්කේ සයන්ස් ලැබ් එකේදී කියලා. ඒගොල්ලෝ අස්කර කර ඉද්දී ආයතන නිදාගෙන හිටියා කියලා මේ ළමයා කියනවා. ඊට පස්සේ මේ ටීචර් ගිහිල්ලා සයන්ස් ලැබ් එකේ ටීචර් මිස්ටර් ලීගෙන් අහනවා ඒ ගෑනු ළමයාව දැක්කද කියලා. එතකොට මිස්ටර් ලී කියනවා දැක්කේ නැහැ කියලා. ඊට පස්සේ අමුතු සද්දයක් ඇහිලා මේ ටීචර් අහනවා ගබඩා කාමරේ මොකක්ද ආපු සද්දේ කියලා. ඒ වෙලාවේ මිස්ටර් ලී කියනවා ගබඩා කාමරේ මීයක් ඉන්නවා පරීක්ෂණයකට ගෙන ආපු ඒ මීයා දඟලන සද්දේ කියලා. ඊට පස්සේ මේ ටීචර් ගියාට පස්සේ මිස්ටර් ලී ඇතුළට ගිහිල්ලා බලනවා අර ළමයාගේ දැන් නහයෙන් එහෙම ලේනවා. එයාව zombi කෙනෙක් විදිහට පරිවර්තනය වෙන්න පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ මිස්ටර් ලී මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. සමහරට මිස්ටර් ලී උත්සාහ කරන්නේ එයාගේ ඇන්ටිඩොට් එකක් try කරන්න මේ zombi කෙනෙක් විදිහට පරිවර්තනය වෙන එක නවත්තන්න. ඊට පස්සේ මිස්ටර් ලී ක්ලාස් එකක උගන්වනවා අපිට පෙන්නනවා. එතනදී අපිට පෙන්නනවා අර බුලී කරපු සෙට් එකේ එක්කෙනෙක්. මෙයත් මෙහිගේ ප්‍රධාන චරිතයක් දුෂ්ට චරිතය. එයා ඒ වෙලාවෙත් අර ගෑනු ළමයාට කරදර කරනවා. එයාගේ පිටට එක එක වලිය එළිය පිටට එන එන. ඒ වෙලාවේ කොහොම හරි මේ ටීචර් කියලා දෙන්නේත් වෛරස් එකක් ගැන. ඒ වගේ මෙයා කියනවා ඒගොල්ලේ අච්චු පොතේ තියෙන දේවල් ගොඩක් වැරදි කියලා. මේ අතරතුර අපිට පෙන්නනවා අර මිස්ටර් ලී බැඳලා හිටපු zombie වෛරස් එක ඇඟට ඇතුළේ ලයින ගෑනු ළමයාගේ අතේ තියෙන රැහන් කැඩෙනවා බැඳලා තියෙන එක. ඊට පස්සේ ළමයා එයාගේ ක්ලාස් එකේ ක්ලාස් ටීචර් උගන්වන්නේදී දොරත් අරගෙන ඇවිල්ලා එතන වැටෙනවා. ඒ වෙලාවේ ළමයා එයාගේ ක්ලාස් ටීචර්ට ඔක්කොම කියනවා මොකද උනේ කියලා මිස්ටර් ලී එයාට කරපු දේ ගැන. ඒ වගේ මෙයා කියනවා මිස්ටර් ලී එයාට 아무තු ඉන්ජෙක්ෂන් වගේකුත් දුන්නා කියලා. ඊට පස්සේ මේ පන්ති ඉන්න ළමයි ටිකට ඔක්කොම මේක ඇහෙනවා. ඒ ළමයි පුදුමෙන් වගේ මූණ බලා ගන්නවා. මේ අතරතුර සූ හොයක් ඉදිරිපත් වෙනවා මේ ළමයා උස්සන් මෙඩිකල් රූම් එකට එක්කන් යන්න. ඒ වගේ මෙයත් එක්ක ඔන්ජොයි ටීචර්යි ඔන්ජොගේ හොඳම යාළුවයි පිටත් වෙනවා. मेडिकल रूम में कटे आना वैसे मेला में वैंदे इत्यादि या ओंजोगे आता पोड्डक सी रहे ना මේ අතරතුර ක්ලාස් එකේ ළමයි කතා කරගෙන ඉන්නවා මොකක්ද මේ උනේ කියලා. ඒගොල්ලෝ කතා වෙනවා මිස්ටර් ලී මොනාද මේ ළමයාට කරන්න ඇත්තේ කියලා. ඒ වගේම මේගොල්ලෝ හිතනවා එයාගේ පුතාව බුලි කරපු නිසා මේ ළමයාට මොකක් හරි දඬුවමක් දෙන්න මිස්ටර් ලී අල්ලන් ගියා කියලා. මේ අතරතුර තව ගෑනු ළමෙක් පෙන්නවා එයා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. එයා කොහොම හරි බෑග් එකත් අරන් ගෙදර යන්න පිටත් වෙනවා. ඒ වගේම ඔන්ජෝගේ හොඳම යාළුවා ක්ලාස් එකට ඇවිල්ලා කියනවා ඔන්ජෝගේ අත සීරුණා කියලා. මේ වෙලාවේ ෂන්සොන් එකපාරම දුහනවා මෙඩිකල් රූම් එකට ඔන්ජෝ බලන්න. ඒ වෙලාවේ ෂන්සොන් යද්දි ඔන්ජෝ නෑ මෙඩිකල් රූම් එකේ. අර ළමයා පහලට අරන් ගිහිල්ලා ඇම්බියුලන්ස් එකට නක් ගන්න. ඒ වෙලාවේ ඔන්ජෝගේ තාත්තා ඔන්ජෝගේ අත බඳිනවා. ඔන්ජෝගේ තාත්තා තමයි ඇවිල්ලා තියෙන්නේ ඉමර්ජන්සි සර්විසස් වලින්. ඔන්ජෝගේ තාත්තා වැඩ කරන්නේ ඉමර්ජන්සි සර්විසස් වල. ඊට පස්සේ ඔන්ජෝ සෝහොයෙකු යද්දි ඇවිදගෙන ඔන්ජෝ එයාගේ නේම් ටැග් එක දෙනවා සෝහොයොක්ට. ඒකෙන් අදහස් කරන්නේ ඔන්ජෝ සෝහොයොක්ට කැමතියි කියලා. ඒත් එක්කම මේ වෙලාවේ එනවා ෂන්සන් එතෙන්ට. එයා දුවගෙන ඇවිල්ලා ඔන්ජෝගේ අත බලනවා අරයා සූරුවයි කියපු. ඒ වෙලාවේ ඔන්ජෝට තරහ යනවා එතෙන්ට බාධාවක් වුණ නිසා ඔන්ජෝ එතනින් ගස්සලා දාලා යනවා. ඊට පස්සේ මිස්ටර් ලී ලැබ් එකට එද්දී අර ළමයා එතන නෑ. එයා පටි කඩාගෙන ගිහිල්ලා. ඒ වෙලාවේ අර පන්ති භාර ගුරුතුමියයි තව ටීචර් කෙනෙකුයි ඇවිල්ලා මිස්ටර් ලී වෙක්කන් යනවා ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට අර ළමයා ගැන විස්තර අහන්න. ඒ වෙලාවේ මිස්ටර් ලී කියනවා මේගොල්ලන්ට අර ළමයා එළියට යවන්න එපා. ඒ ළමයා කොරන්ටයින් කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ එතෙන්ට පොලිසියනුත් එනවා. මොකද ටීචර් කෙනෙක් පොලිසියටත් කතා කරලා නිසා. ඊට පස්සේ ආ මිස්ටර් ලීව අත්අඩංගුවට ගන්නවා. මේ අතරතුර අපිට පෙන්නනවා ඉස්කෝලේ නර්ස්ව අර ළමයාට උදව් කරන්න හදද්දී එයාගේ අත කාලා. ඒ වෙලාවේ යාව හෙමින් හෙමින් zombie කෙනෙක් විදිහට පරිවර්තනය වීගෙන එන්නේ. මේ අතරතුර අපිට පෙන්නනවා දැන් ඉස්කෝලේ ලන්ච් බ්‍රේක් එක. මේ වෙලාවේ ළමයි ටික ඔක්කොම ඒගොල්ලෝ ලන්ච් ඒරියා එකට යනවා කැන්ටින් එක තියෙන තැනට කෑම කන්න. මේ වෙලාවේ ඔන්ජොයි ඔන්ජොගේ යාළුවයි කෑම කකා ඉන්නවා. ඔන්ජෝ සෝහොයොක් ගැන හිත හිත ඉන්නේ. හැබැයි මේ වෙලාවේ අපිට පෙන්නනවා සෝහොයොක් වෙන තැනක නම්රා කියන අපේ අනිත් ප්‍රධාන චරිතේ ගෑනු ළමයා පිටිපස්සේ ඇවිදගෙන යනවා. ඒ ළමයා ඇවිල්ලා මේගොල්ලෝ පන්ති නායකයා. ඒ වගේ මේ ළමයා ගොඩක් බ්‍රයිට් ළමෙක්. හැබැයි යාට යාළුවෝ ගොඩක් නෑ. යා ගොඩක් වෙලාවට තනියම ඉන්නේ පොතත් එක්ක. එයාව පන්ති නායකයා කරලා තියෙන්නේ එයාගේ අම්මා ගොඩක් බලවත් කෙනෙක්. ඒ හින්දා තමයි යාගේ පන්ති නායකකම යාට ලැබිලා තියෙන්නේ. හැබැයි මේ පන්ති නායකකම නිසා මේ ළමයාට ඒ පන්ති ඉන්න කවුරුත් කැමති නැහැ. ඊපස්සේ අපිට තව ළමයි දෙන්නෙක් පේනනවා. මේ දෙන්න තමයි අර කලින් ජින්සුට ගහපු ළමයි හතර දෙනාගෙන් දෙන්නේ. මේ දෙන්න මෙහෙම ඇවිදගෙන ඉද්දි මෙඩිකල් රූම් එක ළඟ ෂූ එකක් බිම තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දකිනවා නර්ස් අමුතු විදිහකට හිටගෙන ඉන්නවා මෙඩිකල් රූම් එක ඇතුලේ. ඊට පස්සේ නර්ස් ඉන්න විදිහ දැකලා මේගොල්ලෝ
වීඩියෝ එකක් කරන්න හදනවා ඒගොල්ලෝ මොබයිල් ෆෝන් වලින්. ඒ වෙලාවේ මේ ටීචර් zombie කෙනෙක් වෙලා ඉන්නේ. එයා දුවගෙන ආවිල්ලා මේගොල්ලන්ට ඇටැක් කරන්න ගන්නවා. ඊට පස්සේ මේ ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් වල්ලාන් එයාගේ මූණ කනවා. ඊට පස්සේ මේ මූණ කාපු ළමයාත් zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙලා එතන තියෙන පන්ති කාමරයට ගිහිල්ලා මේ පන්ති කාමරය ඇතුළේ ඉන්න ළමයින්ට ඇටැක් කරන්න ගන්නවා. මේ අතරතුර අපිට පෙන්නනවා අර බොලිස්ලා එකතු වෙලා වීඩියෝ එක හදපු ගෑනු ළමයා බිල්ඩින් එකේ උඩ නැගලා ඉන්නවා. එයා ආවිල්ලා එන්නේ suicide කරගන්න. මේ වෙලාවෙ එයාත් එක්ක බුලි වුණ අනිත් ළමයාත් ඇවිල්ලා මේ ගෑනු ළමයාට කතා කරනවා. එයා කියනවා suicide කරගන්න එපා අපි කොහොම හරි මේකට මුහුණ දෙමු කියලා. ඊට පස්සේ ගෑනු ළමයා අහනවා මෙයාගෙන් මොකද එහෙම එපා කියන්නේ එයා මෙයාට කැමතිද කියලා. ඊට පස්සේ පිරි ළමයා කියනවා ඔව් කියලා. ඒ වෙලාවෙ මේ ගෑනු ළමයා කියනවා එහෙම කරන්න එපා. උඹත් පරාජිතයෙක් මමත් පරාජිතයෙක් අපි දෙන්නා හරියන්නේ නැහැ කියලා. එහෙම කියලා මේ ගෑනු ළමයා ආපහු හැරෙනවා suicide කරගන්න බිල්ඩින් එකෙන් පයින්න. එයා පහළ බලද්දි දකින්නවා අර වීදුරු කඩාගෙන ළමයි වැටෙනවා බිල්ඩින් එකෙන් බිමට zombie ඒගොල්ලන්ව හපද්දි සහ zombie ඒගොල්ලන්ව පෙරලගෙන පණින නිසා. ඊට පස්සේ මේ බිමට පැනපු zombie ground එකේ ඉන්න ළමයින්ටයි ඔක්කොටම attack කරන්න ගන්නවා. ඊට පස්සේ අපිට ආයෙ පෙන්වන්න ඉස්කෝලේ canteen එක ළමයි කෑම කාලා එහෙම ඉවර වෙලා කෑමස් කර කර ඉන්නේ. මෙතන තාමත් කවුරුත් දන්නේ නැහැ ඉස්කෝලේ zombie වසංගතයක් පටන් අරන් කියලාවත් ලොකු අනතුරක් තියෙනවා කියලාවත්. ඒ වෙලාවේ ඔන්ජු දකින්නවා ගොඩක් ළමයි දුහගෙන දුහගෙන ඒගොල්ලෝ කැන්ටින් එක ඇතුළට එනවා කියලා. ඒ වගේම මේගොල්ලෝ දකින්නවා එතන තව zombie වගේක් පස්සෙන් එළවනවා අනිත් ළමයින්ව හප හප කියලා. ඊට පස්සේ මේ වෙලාවේ ඔන්ජෝ මේ කලබලයස්සේ වැටෙනවා එක zombie කෙනෙක් ඔන්ජෝගේ පැත්තට දුහගෙන එනවා. මෙතනින් episode 1 එක ඉවර වෙනවා. ඊට පස්සේ episode 2 එක පටන් ගද්දී අපිට පෙන්නනවා ළමයි ටිකක් වීඩියෝ කර කර විහිළු කර කර සතුටෙන් ඉන්නවා. ඊට පස්සේ ඒ ළමයින්ට zombie attack කරනවා දුහගෙන ඇවිල්ලා ඒ වෙලාවේ. ඊළඟට අපිට පෙන්නන්නේ principal ගේ office එක. මේ වෙලාවේ staff meeting එකක් යනවා. ප්‍රින්සිපල් බයිනෝ මේ වෙලාවේ ගුරුවරුන්ට මොකද ස්කූල් රිවියු එක එනවා ඒකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ සිද්ධිය නිසා කියලා. මේ වෙලාවෙත් ඒගොල්ලෝ දන්නේ නැහැ මෙහෙම ප්‍රශ්නයක් ඉස්කෝලේ වෙලා දැන් මේ zombie වසංගතයක් පැතිරෙනවා කියලා. මේ වෙලාවේ අර ඉංග්‍රීසි ටීචර් මෙතනින් එළියට යනවා. එයා දකිනවා එක ළමයෙක් එක ටීචර් කෙනෙක්ගේ කකුල හපහප ඉන්නවා. එයා ඒ ළමයට කතා කරද්දී එයා zombie කෙනෙක් කියලා දැකලා මේ ටීචර් බය වෙලා ආපහු යනවා. ඒ zombie එනවා මේ ටීචරත් ඇටැක් කරන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ආපහු කැන්ටින් එක අර පළවෙනි එපිසෝඩ් එකේ ඉවරුණ තැන. ඒ වෙලාවේ ඔන්ජෝ ගැඟට පැනලා ඉන්න zombie ඇවිල්ලා සැන්සොන් ඇදලා දානවා ඔන්ජෝට අනුතරක් කරන්න කලින්. ඊට පස්සේ කොහොම කොහොම හරි ෂන්සෝයි ඔන්ජෝයි එකතු වෙලා එතනින් දුහලා ගිහිල්ලා එතන තියෙන ජනේලෙකින් එළියට පයින්නවා. හැබැයි එළියට පැනනත් එළියෙත් zombie ලා. ඊට පස්සේ මේ දෙන්නා ආපහු දුහන් හදනවා අනිත් පැත්තට. ඒ වෙලාවේ ඒගොල්ලෝ දුවන් එද්දී ස්කෝලේ ඉස්සරහා තව ට්‍රක් එකක් ඇවිල්ලා හැප්පෙනවා ස්කෝලේ බිත්තියක. මොකද ඒ ට්‍රක් එකේ ඉන්න මිනිහත් zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙලා. ඊට පස්සේ සංසං ඔන්ජවත් එක්කන් කොහොම හරි ඒ බිල්ඩින් එකේ පළවෙනි තට්ටුවට යනවා මේ ලොරියත් උපකාර කරගෙන. ඊපස්සේ ඒගොල්ලෝ කොහොම හරි දුහලා දුහලා ඒගොල්ලෝ ක්ලාස් රූම් එකට එනවා. ඒ වෙලාවේ ඒගොල්ලන් ඇතුළට ගන්නෙත් නැහැ. හැබැයි ෂොන්සොන් කතා කරලා කොහොම හරි ඇතුළට එනවා. ක්ලාස් රූම් එක ඇතුළේ තව ළමයි ටිකක් ඉන්නවා බේරිච්ච. ඊට පස්සේ අනිත් පැත්තෙන් කොහොම හරි සුහයකෝයි ක්ලාස් ප්‍රෙසිඩන්ට් නම් රයි එනවා ජනේලෙන්. මේ දෙන්නත් ජනේලෙන් ඇවිල්ලා ඒ ක්ලාස් රූම් එක ඇතුළටම පැනලා බේරෙනවා. දැන් ඒ ක්ලාස් රූම් එක ඇතුළේ සෙට් එකක් සෙට් වෙලා ඉන්නවා. මේ කට්ටිය අපේ මේ කතාවේ දිගටම ඉන්නවා චරිත විදිහට. මේ අතරතුර අර පළවෙනියට හොස්පිටල් එකට ගෙනියන්න ගත්තු ළමයාව හොස්පිටල් එකට ගෙනහිල්ලා. දැන් zombie වෛරසය තියෙන කෙනෙක් නගරය ඇතුළටත් ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා මිස්ටර් ලී පොලිසිය ප්‍රශ්න කරනවා පොලිස් නිලධාරියෙක් විසින්. ඒ වගේම අපිට මෙතනදී කියනවා මිස්ටර් ලී කලින් සයන්ටිස්ට් කෙනෙක් පස්සේ තමයි ස්කූල් ටීචර් කෙනෙක් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා මිස්ටර් ලීගේ රිසර්ච් එකක් ගැන එයාගේ වීඩියෝ ඩයරි එකක් අපිට පෙන්නනවා. එතනදී ආ කියනවා එයා වෛරස් එකක් හැදුවා මිනිස්සුන්ගේ සත්තුන්ගේ තරහ ගිය වෙලාවට හැදෙන දෙයක් උපයෝගී කරගෙන ඒක එයාගේ පුතාට දීලා එයා ටෙස්ට් කරන්න බැලුවා කියලා. මොකද එයාගේ පුතා හැමතිස්සෙම බුලි වෙන නිසා එයා කැමති වුණ නැහැ එයා ඔළුව නමාගෙන ඉන්නවට. එයාගේ පුතාවත් ශක්තිමත් කරලා චුට්ටක් තරහ ගිහලා අනිත් ඇයට පාඩමක් උගන්වන්න මට්ටමට ගේන්න තමා මිස්ටර් ලීට ඕන උනේ. හැබැයි ඒ පරීක්ෂණය වැරදෙනවා. ඒ නිසා එයාගේ පුතා zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙනවා. ඒ වගේම එයා එයාගේ අම්මවත් කනවා. ඊට පස්සේ අපිට හොස්පිටල් එකේ ආයෙ පෙන්නනවා අරගෙන ආපු ළමයාව. එයාව ස්කෑන් එකක් කරන්න ස්කෑනර් එක ඇතුළට දාලා තියෙන්නේ. ඊට පස්සේ එයාගේ ටෙස්ට් එක කරන නර්ස්ලා දෙන්නෙක්ව මෙයා කනවා. ඊට පස්සේ නර්ස්ලා එළියට ඇවිල්ලා මේ වෛරස් එක ස්ප්‍රෙඩ් කරන්න පටන් ගන්නවා. ඒ වගේම අර ළමයා එළියට ඇවිල්ලා බඩ ගාගෙන යනවා පුළුවන් තරම් කට්ටියව කන්න. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා අර ස්කෝලෙන් එළියට ගිය ගෑනු ළමයා. එයා ඇවිදගෙන යද්දී එයාගේ වෝටර් බ්‍රේක් වෙනවා. ඒ කියන්නේ එයා ප්‍රෙග්නන්ට්. එයා ප්‍රෙග්නන්ට් නිසා අමාරුවෙන් ඉඳලා තමා මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවෙම තව බස් එකක් එනවා. ඒකේ ඉන්නෙත් ස්කෝලේ ළමයි. මේගොල්ලෝ මේ ස්කෝලේ දුනු විදින කණ්ඩායම. ඒගොල්ලෝ මේ තරඟයකට ගිහිල්ලා එන ගමන්. ඒගොල්ලෝ ස්කෝලේ ඇතුළට එද්දිම බස් එක එතන නවත්තනවා. තව ළමෙක් ඇවිල්ලා බස් එකේ හැප්පෙනවා zombie කෙනෙක් විදියට පරිවර්තනය වුණා. ළමයි බලනවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. මේ අතරතුර
අර පන්ති ඉන්න ළමයි ටික ෆෝන් එකක් හොයන්න උත්සාහ කරනවා මොකද එලියට කතා කරගන්න ඉමර්ජන්සි සර්විස් එකකට කතා කරගන්න විදිහක් නැති නිසා. මාරි ෆෝන් එකක් තිබිලා මේගොල්ලෝ කෝල් කරනවා ඉමර්ජන්සි නම්බර් එකට. ඒ වෙලාවේ ආන්සර් කරන පොලිස් නිලද හරියා ඒක විහිළුවක් කියලා හිතන්නේ. zombie කියන දෙයක් ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ මේ වෙලාව වෙනකම්. ඒ වෙලාවේ එතන ඉන්න අනිත් නිලධාරීන්ටත් කෝල් එනවා එක එක තැන් වලින් zombie ප්‍රහාර ගැන. ඊට පස්සේ emergency service එකට තේරෙනවා මෙහෙම වැරක් යනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ටක් ගාලා ක්‍රියාත්මක වෙන්න ගන්නවා. මේ අතරතුර ඔන්ජු try කරනවා එයාගේ තාත්තටත් කෝල් කරන්න අර ෆෝන් එක use කරලා. ඒ වෙලාවේ යාට තාත්තව contact කරගන්න බැරි වෙනවා. මොකද තාත්තා ඒ වෙලාවේ අනිත් තැන් වලට උදව් කරන්න පිටත් වෙලා යනවා එන calls නිසා. ඊට පස්සේ අර ළමයා ඉන්න ක්ලාස් එකට ඉස්කෝලේ ටීචර් කෙනෙක් එනවා කඩාගෙන බිඳාගෙන දොර අරගෙන ඇතුළට. ඊට පස්සේ මේ ටීචර් කියනවා ජනේල් දොරවල් ටික ඩෙස්ක් තියලා වහලා හිර කරන්න කියලා. මේ වෙලාවේ උන්ජුගේ යාළුවා ඒ ටීචර්ගේ අත දැකලා කියනවා ඒ ටීචර්ගේ අත හපලා කියලා zombie කෙනෙක්. ටිකකින් එතන ඉන්න ටීචර් zombie කෙනෙක් විදිහට පරිවර්තන වෙලා එතන එකතු වෙලා ඉරු ළමයින්ගෙන් එක ළමයෙක්ගේ මූණ කනවා. කොහොම හරි මේ ළමයි ටික එකතු වෙලා අර ටීචර්ට ෆයිට් කරලා එයාව ෂොන්සොන් ඩෙස්ක් එකක් තියලා හිර කරගන්නවා බිත්තියට. ඊට පස්සේ මේ ළමයි ටික මෙතන දොර අරගෙන ඒ ටීචර්වයි අර කාපු ළමයවයි යත් ටර්න් වෙනවා zombie කෙනෙක් විදිහට. ඒ කට්ටිය ඇතුළ දාලා දුහනවා එළියට. මේ දුවන අතරේ සෝහයෝක් එන zombieලට එයා දන්න කරාටි වලින් ගහලා වට්ටලා දානවා. මොකද සෝහයෝක් හොඳ ෆයිටර් කෙනෙක්. ඊට පස්සේ මේ කට්ටිය දුහලා දුහලා ගිහලා සයන්ස් ලැබ් එකට යනවා. හැබැයි සයන්ස් ලැබ් එකේ ලොක් එක දාලා. මේ වෙලාවේ ඔන්ජෝ කොහොම හරි ඒ ලොක් එක කඩන්න උත්සාහ කරනවා. අනිත් ළමයි ටික දොරවල් ගලවලා ජනේල් තියාගෙන අර zombieලා එන එක නවත්තන්න උත්සාහ කරනවා. ඊට පස්සේ කොහොම හරි දොරේ ඉබ්බත් කඩාගෙන මේගොල්ලෝ ඇතුළට එනවා. ඒ වෙලාවේ එතන තියෙන ජනේල් දෙහිකුත් කැඩෙනවා. මේගොල්ලන් zombieලා එක්ක සටන් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ එකතු වෙලා කොහොම හරි ඩෙස්ක් තියලා වහ ගන්නවා. මේ වෙලාවේ ඔන්ජෝ අහනවා කෝ සෝහයෝක් කියලා. මොකද සෝහයෝක් එතෙන්ට ඇතුළට ඇවිල්ලා නැහැ. අර යා ෆයිට් කරගෙන ඉඳලා යාව මග ඇරිලා. ඔන්ජෝ මේ ගැන ගොඩක් කලබල වෙලා සෝහයෝක් හොයනවා. මේ අතරතුර අපිට ආයෙ පෙන්නනවා රූෆ් ටොප් එකේ අර ළමයි දෙන්නව. ඊට පස්සේ අපිට පෙන්නනවා වොෂ්රූම් එකක් ඇතුලේ ගෑනු ළමෙක් ඉන්නවා සිගරට් එකක් බිබි. ඒ වගේම එයාගේ එහා පැත්තේ තියෙන වොෂ්රූම් එක ඇතුලේ ගෑනු ළමෙකුයි පිරිමි ළමෙකුයි ඉන්නවා. මේ ළමයි දෙන්නගෙන් ගෑනු ළමයාව zombie කෙනෙක් හපලා. එයා දැන් ඉන්ෆෙක්ට් වෙලා ඉන්නේ zombie වෛරස් එක. අනිත් පැත්තේ අර සිගරට් එකක් බිබු හිටපු ළමයට මේ දෙන්නගේ කතාවෙන් තේරෙනවා ඒ ගෑනු ළමයාව zombie කෙනෙක් කාලා කියලා. එයා ටක් ගාලා ඇවිල්ලා අර පිරිමි ළමයා වෙලියට ඇදලා අරන් ඒ ගෑනු ළමයා වොෂ්රූම් එකේ තියලා ආයෙ දොර වහනවා. ඊට පස්සේ ඒ ගෑනු ළමයා zombie කෙනෙක් විදිහට පරිවර්තනය වෙලා මේගොල්ලන්ව කන්න එනවා. ඒත් එක්කම ඊතලයක් ඇවිල්ලා මේ zombieව බෙල්ලට වැදිලා එයා මැරිලා වැටෙනවා. ඊට පස්සේ මෙතෙන්ට අර දුනු සංගමේ දෙන්නෙකුත් එනවා. දුනු අරගෙන ඊතල අරගෙන zombieලව මරමර. මේ දෙන්නත් අපේ කතාවේ ප්‍රධාන චරිත දෙකක්. ඊට පස්සේ අපිට පෙන්නවා රේඩියෝ රූම් එකට වෙලා අර ටීචර් අනවුස්මන්ට් එකක් දෙනවා ළමයින්ට. ඉන්න තැන්වල ඉන්න හැංගිලා පරිසරයෙන් ඉන්න ඉස්කෝලේ තත්ත්වය ගොඩක් භයානකයි. ඒ භයානක තත්ත්වයට විස්තර කරන්නවත් තේරෙන්නේ නැහැ කියලා. මේ වෙලාව අපිට පේන්නනවා බේරිලා ඉන්න ළමයි ඉන්න තැන් ටික. ඒ වගේම ප්‍රින්සිපල් ඉන්නවා මේසයක් යටට වෙලා හැංගිලා. එයත් මේක අහගෙන ඉන්නේ. මේ වෙලාවේ ඔන්ජොයි එයාගේ යාළුවා ජනේලිය ළඟට වෙලා කතා කරගෙන ඉන්නවා. ඔන්ජගේ යාළුවා ඔන්ජගේ අතින් අල්ලනවා. ඒ වෙලාවේ ඔන්ජට තේරෙනවා ඔන්ජගේ යාළුවගේ අත හොඳටම සීතල වෙලා කියලා. මෙයා ඔන්ජගේ හොඳම යාළුවා. ඊට පස්සේ මෙයාත් සෝම්බි කෙනෙක් විදිහට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ එයා ඔන්ජට ඇටෑක් කරන්න දුවගෙන එද්දී ෂොන්සන් ඇවිල්ලා එයාගේ ඇඟේ හැප්පිලා එයාව ජනේලෙන් එළියට වට්ටනවා. ඒ වෙලාවේ එයා වැටෙන්න යද්දී ඔන්ජෝ ඒ zombie වෙලා ඉන්න එයාගේ යාළුවගේ අතින් අල්ලන් ඉන්නවා. සොන්ෂොන් try කරනවා මෙයාගේ අත අතෑරලා ඒ zombieව අතෑරවන්න. මොකද ඒ zombie මෙයාගේ අත කෑවොත් ඔන්ජොටත් හොඳ නැති නිසා. ඊට පස්සේ ඔන්ජෝගේ හොඳම යාළුවා ඔන්ජෝගේ අත අතෑරලා බිමට වැටෙනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා සූහයෝ හැංගිලා ඉන්නවා මේසයක් අයිනේ. එයා අර ෆයිට් එකෙන් බේරලා එලා කොහොම හරි හැංගිලා. මේ අතරතුර ආයේ ක්ලාස් රූම් එක ඇතුළේ ෂන්සෝ කට්ටිය කතා වෙනවා. මොකද ඒ zombie ලා එතන ගොඩක් වැඩි. ඒගොල්ලන්ට මේ වීදුරු කඩාගෙන දොරවල් කඩාගෙන ඇතුළට එන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙ ඒගොල්ලෝ ඉමර්ජන්සි වෝටර් හෝස් එකක් අරන් ඒකේ ගැට ගහලා පල්ලෙහාට දානවා. එතන තියෙන පල්ලෙහා රූම් එකට බහින්න. ඒ රූම් එක මීඩියා රූම් එක. දැන් ඒගොල්ලෝ දන්නවා මීඩියා රූම් එකේ ඒගොල්ලෝ ටීචර් ඉන්නවත් කියලා. ඊට පස්සේ ෂොන්සන් දකින්නවා ඔන්ජෝ දුකෙන් වගේ ඉන්නවා. ඒ හින්දා යා අන්තිමට පහලට යන්න තීරණය කරලා අනිත් ළමයින්ට ඒ ලනුව දිගේ පහලට බහින්න කියනවා මීඩියා රූම් එකට යන්න. ඊට පස්සේ ඒ මීඩියා රූම් එකේ ඉන්න ටීචර් ඒ ළමයි බහිනව දැකලා එකින් එක්කෙනාව හිමීටි මීට ඇතුළට ගන්නවා. දැන් අර උඩ රූම් එකේ ඉතුරු වෙලා ඉන්නේ ෂන්සෝයි ඔන්ජෝයි විතරයි. ඔන්ජෝ යාගේ යාළුවා නැතුණු නිසා ඔක්කොම එපා වෙලා වගේ ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි ෂන්සෝන් මෙයාව එකඟ කරගෙන එතනින් පල්ලෙයාට බහින්න සලස්වනවා. ඊට පස්සේ අපිට අනිත් පැත්තෙන් සෝහයෝක්ව පෙන්නනවා. එයා zombie ලගෙන් බේරිලා ජනේලෙන් එළියට ඇවිල්ලා බිත්ති අයිනේ ගැට්ටක් දිගේ
ඉස්සරහට යනවා බිත්ති අල්ලගෙන. එයා ඉන්නේ උඩ තට්ටුවක. ඔන්ජ පහලට බහගෙන යද්දිම ශංසන් ඉන්න කාමරේ වීදුරු කඩාගෙන ජනේල් දොරවල් කඩාගෙන zombie ලා ඇතුළට එන්න ගන්නවා. ඒ වෙලාවෙම zombie කෙනෙක් දුහගෙන ඇවිත් ශංසන්වත් අල්ලු කරන් බිමට වැටෙනවා. මෙතනින් episode 2 එක ඉවර වෙනවා. episode 3 එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ Mr. Lee පොලිසිය තියාගෙන අර ඩිටෙක්ටිව් ප්‍රශ්න කරනවා මේ වෛරස් එක ගැන. ඒ වෙලාවේ මිස්ටර් ලී කියනවා එයා තමයි මේ වෛරස් එක හැදුවේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා පබ්ලික් බාත්รูම් එකක්. ඒ බාත්รูම් එකේ ඉන්නවා අර ඉස්කෝලෙන් පැනලා ආපු ගෑනු ළමයා. එයා ඒ බාත්รูම් එකේ ඉඳගෙනම තනියම එයාගේ බබාට උපත දෙනවා. ඊට පස්සේ එයා අතපය හොදගෙන බබාව බාත්รูම් එකේ තියලා යනවා එළියට. ඊට පස්සේ එළියට ඇවිල්ලා යද්දී එයාට ගොඩක් දේවල් දකින්නවා. එළියේ zombie ලා ඉන්නවා. එළියේ zombie ලා විදිහට පරිවර්තන මිනිස්සු මේ ඔක්කොම එයා දකින්නවා. ඊට පස්සේ මෙයා මේක දැකලා ආපහු දුහල ගිහිල්ලා එයාගේ බබාවත් අරගෙන තමයි යන්නේ. මේ අතරතුර අපිට පෙන්වනවා සෝහයෝක්. එයා අර බිත්තිය දිගේ ඉස්සරහට යනවා තව තැනකට යන්න zombie ලාගෙන් බේරිලා. මේ වෙලාවේ එයා දකින්නවා zombie ලා ටිකක් ශංසන්වත් අල්ලු කරන් ජනේලයක වීදුරුත් කඩාගෙන බිමට වැටෙන. මෙතනින් තමයි අර කලින් එපිසෝඩ් එක ඉවරුනේ. කොහොම හරි ශංසන්ට පුළුවන් වෙනවා අර දාලා තියෙන ලණුවේ එල්ලෙන්න. මේ වෙලාවේ ශංසන්ගේ කකුලේ zombie කෙනෙක් ඇල්ලලා ඉන්නවා. සූහයොක් මේ ලණුවට පැනලා ඒ දෙන්න එකතු වෙලා අර zombie බිමට දාලා ඒ දෙන්නත් එනවා මීඩියා රූම් එකට කොහොම හරි. මේ දෙන්නා මෙහෙම අරගෙන ඉද්දී අර pink color sort එකක් ඇඳලා ඉන්න ගෑනු ළමයා නැකිලා කෑ ගහනවා ඉක්මනට ජනේලේ වහන්න කියලා. මේ වෙලාව ඇතුළේ ඉන්න එක පිරිමි ළමයට තරහ ගිහිල්ලා ඇවිල්ලා කියනවා මේගොල්ලෝ ඇතුළට ගන්න නැතුව ඔයා වහන්න කියන්නේ කියලා. ඊපස්සේ ගෑනු ළමයා මේ පිරිමි ළමයට බහින්න ගන්නවා. කොහොම හරි ටීචර් ඇවිල්ලා මේ දෙන්නගේ මේ වාදය නවත්වනවා. ඊට පස්සේ එතන තියෙන කම්පියුටර් එක ඔන් කරලා මේගොල්ලෝ බලනවා එළියේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ එළියේ එක මිනිහෙක් වීඩියෝ කරපු වීඩියෝ එකක් මේගොල්ලෝ දකිනවා. zombie ලා හැමතැනම කාර්වලයි එතන ඉන්න කට්ටියත් නැගිටලා අනිත් ආපු මිනිසුන්වත් කනවා. මේ වගේ දරුණු සීන් ටිකක් දකිනවා මේගොල්ලෝ කම්පියුටර් එක බලද්දි. ඒත් එක්කම අර මේගොල්ලෝ පල්ලෙහාට දාලා තිබුණ බටේ දිගේ තව zombie කෙනෙක් ඇවිල්ලා අර ජනේල ළඟ දඟලන්න ගන්නවා. එයාගේ කකුල පැටලලා තියෙන්නේ උඩ තියෙන ගැටයකට. ඊට පස්සේ zombie ව තල්ලු කරගන්න බැරිම තැන සෝහෙකුත් try කරනවා. කොසමිටක් අරන් එයාව තල්ලු කරන්න හැබැයි හරියන්නේ නැහැ. ඒ වෙලාවේ එකලා මේ එතන තියෙන CPU එක උස්සලා ඒකෙන් ගන්නවා zombie ට. CPU එකක් දිව වැටෙනවා zombie ත් එක්ක. දැන් මේගොල්ලෝ කම්පියුටරේ තියෙන කනෙක්ෂන් එකක් නැතුව ගියා. හැබැයි මේ සටන අතරතුර ඒ ළමයාගේ නහයට අර සෝහෙක් try කර කර හිටපු කොසු පොල්ල වැදලා නහයෙන් ලේන්න ගන්නවා. ඊට පස්සේ යත් එක්ක රණ්ඩු වුණ අර pink sweat එකක් ඇඳලා ඉන්න ගෑනු ළමයා කියනවා ඔයා infect වෙලා ඔයා එළියට යන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා VIP politician කෙනෙක් එතෙන්ට ඇවිල්ලා ඉන්න ඔන්ජෝගේ තාත්තා එයාව බේරගෙන යන්න. එයා හිර වෙලා ඉන්න නිසා ඒගොල්ලෝ ඔෆිස් එකේ. එතන ඉන්නවා තව එක්කෙනෙක් infect වෙලා එයාගේ අතකට බඳිනවා මේ කට්ටිය එකතු වෙලා ඔන්ජෝගේ තාත්තගේ ටීම් එක. ඒ වෙලාවේ ඔන්ජෝගේ තාත්තගේ ටීම් එකේ එක්කෙනෙක්ගේ අතත් අර zombie වෙලා ඉන්න කෙනා හපනවා. ඊට පස්සේ අපිට ආයෙ පෙන්වන්නේ අර කට්ටිය ඉන්න තැන. ශන්සොන්ගේ යාළුවට අර ගෑනු ළමයා දිගට හරහට එක එක ඒවා කියනවා. හැබැයි ඊට පස්සේ මේ කට්ටිය එකඟ වෙලා එයාගේ අත බලපුවාම එයාගේ අත සීරිලා තියෙන්නේ. අර ගෑනු ළමයා ඕක පිළිගන්නේ නැහැ. ඉතින් එයාට කියනවා ඇතුලේ තියෙන රූම් එකට වෙලා පැයක් ඉන්න. ඒ පැය ඇතුළත ශන්සොන්ගේ යාළුවා zombie කෙනෙක් උනේ නැත්තම් ඔයා එයාගෙන් සමාව අරගන්න ඕනේ කියලා. මේකට ටීචර්ත් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා ශන්සොන්ගේ අම්මා එයා එයාගේ රෙස්ටුරන්ට් එකේ ඉන්නවා. එයා දකිනවා ටීවී එකේ zombie ගැන කතාව කියනවා. ඒ වගේම ඉස්කෝලේ ප්‍රශ්නෙත් කියනවා. කෝල් කරන්න try කරනවා ඉස්කෝලේට කවුරුත් answer කරන්නේ නැති නිසා අම්මා එයාගේ මෝටර් බයික් එකත් අරන් ඉස්කෝලේ පැත්තට යනවා පුතාව බලන්න. අතරතුර පොලිසියයි හමුදාව එකතු වෙලා මුළු සිටි එකම වහන්න හදන්නේ මාර්ග බාධක දාලා zombie ලේනවා වළක්වන්න හදන්නේ. මේ අතරතුර අපිට පේනවා ඉස්කෝලේ වොෂ්රූම් එකේ අර දුනු විදින ළමයි දෙන්නයි වොෂ්රූම් එක ඇදලා හිටපු ළමයි දෙන්නයි ඉන්නවා. ගෑනු ළමයි දෙන්න කරේ නැගලා බලනවා පිරිමි ළමයි දෙන්නගේ එළිය ඒගොල්ලන්ට එළියට යන්න තත්ත්වයක් තියෙනවද කියලා. ඊට පස්සේ අපිට පේනවා ශොන්සොන්ගේ යාළුවා ඉන්න රූම් එකට වෙලා පාඩුවේ දැන් පැය භාගයක් ගිහිල්ලා. ඉතින් ෂොන්සනුත් ඇවිල්ලා යාට කතා කරලා ඒගොල්ලෝ පොඩි විසිල්ලෙකින් අදහස් වමාරු කරගන්නවා. දැන් පැය භාගයක් ගිහිල්ලා නිසා ටීචර්ත් කියනවා මෙයා zombie කෙනෙක් විදිහට පරිවර්තනය වෙන්නේ නැහැ. දැන් මෙයාට එළියට එන්න කියමු කියලා. ඒත් යාළුවා කියනවා මම පැයම ඉඳලා එන්නම්. එතකොට ඔක්කොගෙම සැකේ හරිනේ කියලා. ඊට පස්සේ ටීචර්යි අනිත් කට්ටේ අර pink sweat එකක් ඇඳලා ඉන්න ගෑනු ළමයාට කියනවා යාට ගිහිල්ලා කතා කරන්න. එතකොට එයා එළියට එයි කියලා. ඒ වගේම යාගෙන් සමාව ගන්න කියලා ටීචර් කියනවා. ඊට පස්සේ pink sweat එක ඇඳලා ඉන්න ගෑනු ළමයා ඇතුළට ගිහිල්ලා යාට සෝරි කියනවා. ඒ ගමන් මෙයාගේ සාක්කුවේ තිබුණ ලේන්සුවක් අරන් අරයාගේ තුවාල විච්ච තැන පිහ දානවා. හැබැයි මේ ගෑනු ළමයා මේ වැඩේ කරන්නේ ආදරයට නෙමෙයි. එයා ඒ ලේන්සුවට zombie කෙනෙක්ගේ ලේ ගාලා තියෙන්නේ. ඒ ගාපු ලේ අරයාගේ තුවාලේ ලේ තියෙන තැන ගානවා. එතකොට එයාගේ ඇඟට zombie වෛරස් එක ඇතුළු වෙන්න පුළුවන්. මෙයා කරන්නේ ගොඩක් නරක වැඩක්. එහෙම ගාලා ඉවරුණා විතරයි එයා ආයෙත් යාළුවාට බයින්න හදනවා එක එක ඒවා කිය කිය. ඊට පස්සේ ඒ කියපු වැඩ තරහ ගිහිල්ලා මේ යාළුවත් පස්සෙන් ඇවිල්ලා එයාට බයින්න ගන්නවා. ඒ වෙලාවෙත් මේ ගැනු ළමයා කියනවා මෙයා ඉන්ෆෙක්ට් වෙලා ඉන්නේ. මෙයා වල්ලන්න කරන්න යන්න එපා. මෙයා එළියට දාන්න කියලා. යාළුවා කියනවා එයා ඉන්ෆෙක්ට් නැහැ. එහෙනම් වෙලාවකට එයා පරිවර්තනය වෙලා කියලා. හැබැයි ටික වෙලාවකට පස්සේ යාළුවාගේ නහයෙන් ලේන්න ගන්නවා zombie කෙනෙක් වෙන්න
තියෙන පළවෙනි ලක්ෂණය. ශංසංග යාළුවා හරි හොඳයි. එයා හැමෝටම උදව් කරන හැමෝත් එක්කම හොඳට ඉන්න කෙනෙක්. හැමෝටම දුකයි මේ ගැන. එයා ටික ටික zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙනවා අනිත්‍යය බලාගෙන ඉද්දිම. ඊට පස්සේ ශංසංග කරන්නේ අනිත්‍යයට අනතුරක් වෙන්නේ නැති වෙන්න එයා ජනේල ළඟට ගිහිල්ලා එයාගේ යාළුවාට කතා කරන විසිල් එක ගහනවා. ඒ වෙලාවේ එයාගේ යාළුවා ඒ පැත්තට ඇටෑක් කරන්න දුහගෙන එද්දී ශංසංග ලනු අල්ලන් පිටිපස්සට පැනලා ඒ යාළුවාව ජනේලෙන් වට්ටනවා. ශංසංගේ හොඳම යාළුවා තමයි මෙයා. ඊට පස්සේ ශංසංගේ යාළුවා රටුනට පස්සේ නැකිටලා ආයෙ පිටතනේ පැත්තට දුහගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර බබා හම්බුන ළමයා එයා බබාවත් අරගෙන දුහගෙන එනවා. එයාගේ අත zombie කෙනෙක් කාලා කියලා දැන් අපිට පේනවා. ඊට පස්සේ එයා එතන තියෙන restaurant එකකට යනවා. මේක හරියට ශංසංගේ අම්මගේ restaurant එක වගේ. එයා කොහොම හරි ඇතුළට ගිහිල්ලා බබාව පරිස්සමට පුටුවක් උඩ තියලා පුටු දෙකක් හරස් කළා. එයා එයාගේ අත බැඳ ගන්නවා restaurant එකේ දොරකට තියලා. මොකද එයා දන්නවා එයාවත් දැන් zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙනවා කියලා. එයාගෙන් අනතුරක් වෙන්නේ නැති වෙන්නේ එයාගේ බබාට එයා අද්දක බැඳ ගන්නවා. දැන් අර යාළුවෝ ටික ඉන්න තැන ඔක්කොම ටික ගොඩාක් දුක් වෙනවා ගොඩාක් උදාසීන ගතියෙන් ඉන්නේ. මොකද ශංසංග යාළුවා හැමෝගෙම හොඳ යාළුවෙක් නිසා. ඔක්කොම ආඩාඩ ඒ ගැන දුක් වෙනවා. ඒ වෙලාවට පින්ක් ඇඳුමක් ඇඳන් ඉන්න ගැනොළම කියනවා මම කිව්වනේ කට්ටියට එයා ඉන්ෆෙක්ට් වෙලා ඉන්නේ කියලා දැන් තේරුණාද කියලා. ඒ වෙලාවේ නම්ර ගිහිල්ලා මෙයාට කම්බුලට එකක් ගහලා කියනවා එයා හැමදේම දැක්කා. එයා අර zombie ට ඇනපු කොසුමිතෙන් ලේ ලේන්සුවේ ගාගෙන ගිහිල්ලා ඒකෙන් එයා ශංසංගේ යාළුවාගේ අත පිහ දැම්මා කියලා. ඒ වෙලාවේ නම්රා ඔක්කොටම කියනවා මෙයා තමයි මේ වැඩේ කරේ. ඒකයි ශංසංගේ යාළුවා ටර්න් උනේ zombie කෙනෙක් විදිහට කියලා. ඊට පස්සේ කොහොම හරි මෙතන බහින් බස්සීමකට පස්සේ මේ ගෑනු ළමයා එයාගේ යාළුවා කවුරුත් නැහැ කියලා එයා එතනින් දොර අරගෙන එළියට යනවා. ඊට පස්සේ ටීචර් එළියට යනවා එයාට උදව් කරන්න එයාව අනිත් zombie ලගෙන් බේර ගන්න. ඒ වගේම එයා ඇතුළේ ඉන්න යාළුවා ටිකට කියනවා ඔක්කොම ටික තම තමන්ගේ කට්ටියව ආරක්ෂා කරගන්න කාටවත් අනතුරක් වෙන්නේ නැති වෙන්න පරිස්සමට ඉන්න කියලා. ඊට පස්සේ ටීචර් එළියට බහලා දුවනවා. zombieලා ගොඩක් අර ගෑනුලම පස්සෙන් එලවද්දී ටීචර් ගිහිල්ලා මෙයාගේ අතින් ඇදගෙන දුවනවා. ඊට පස්සේ අපිට මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟට අපි යන්නේ එපිසෝඩ් 4 එකට. ඒකේ අපිට මුලින්ම පෙන්නනවා ශංසංගේ අම්මා එනවා හිමින් හිමින්. කොහොම හරි බේරලා බේරලා අම්මා එනවා තාප්පකින් පැනලා හැම ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක තියෙන තැනට. ඒ වෙලාවේ අම්මා හැංගිලා ඉදි දකින්නවා ශංසංගේ හොඳම යාළුවා ග්‍රවුන්ඩ් එකේ ඇවිද ඇවිද ඉන්නවා. අම්මා දන්නේ ශංසංගේ යාළුවත් zombie කෙනෙක් වෙලා කියලා. ඉතින් අම්මා යනවා ශංසංගේ යාළුවාට කතා කරන්න. ඒ වෙලාවේ ශංසංගේ යාළුවයි එතනින් අනිත් zombie ලා ටිකයි පෙරලගෙන ශංසංගේ අම්මවත් කනවා. ඒ වෙලාවේ ශංසෝයි ඔන්ජොයි කතා කර කර ඉන්නවා අර රූම් එකට වෙලා. එයාගොල්ලෝ හිතනවා අම්මා පරිස්සමෙන් ඇති කියලා රෙස්ටුරන්ට් එකට වෙලා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර බුලි කරපු කොල්ලා. මෙයා කොහොම හරි zombie ලාගෙන් බේරිලා පීජෙකුත් අතේ තියන් දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මෙයා කොහොම හරි එතන තිබුණ බයික් එකක් අරගෙන පැනලා යන්න හදනවා zombie ලාගෙන් බේරිලා බයිසිකලේ පැදගෙන. හැබැයි පැදගෙන යද්දී මේකේ චේන් එක පයින්නවා. zombie ලා මෙයාගේ පස්සෙන් එලවනවා මේ වෙලාවේ. ඊට පස්සේ ආයේ බයිසිකලෙන් බහැලා දුහනවා කෙලින්ම රූම් එකකට. ඒ රූම් එක ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක. මේක ඇතුලේ zombie ලා කීප දෙනෙක් ඉන්නවා. මෙයා පිහියෙන් ඒගොල්ලන්ගේ බෙල්ලට ඇනලා දාලා එකින්ෙක් කෙනාව මරලා දානවා. මේ ඔෆිස් එක ඇතුලේ මේසියක් යට ප්‍රින්සිපලුත් හැංගිලා ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්නවා ආයෙත් වොෂ්රූම් එකේ ඇතුලේ ඉන්න හතර දෙනාව. ඒකේ අර ගෑනු ළමයි දෙන්න පොඩි බහින් බස්සීමක් යනවා. ඊළඟට මොකද්ද කරන්න කියලා ඒගොල්ලෝ අදහස් තීරණ ගලප ගන්න බැරුව. ඊට පස්සේ අපිට ආයෙ පෙන්නවා පොලිසිය ඩිටෙක්ටිව් තාමත් අර ටීචර්ගෙන් ප්‍රශ්න කරනවා මේ වෛරස් එක මොකක්ද මේ ඩීටේල්ස් මොනවාද මේ මොකද වෙන්නේ කියලා. ඒ වෙලාවේ යා කියනවා ආයේ වෛරස් එක හැදුවේ යාගේ පුතාව ශක්තිමත් කරන්න. මොනවා හරි යාට කවුරු හරි බුලි කරද්දි කරදර කරද්දි ඊට එරෙහිව නැගී සිටින්න යාට ශක්තිය සපයන්න කියලා. හැබැයි ඒ හදපු වෛරස් එක ඒ හදපු බේත හරියට වැඩ කරේ නැහැ. ඒ හින්දා පුතා zombie කෙනෙක් විදිහට පරිවර්තනය වුණා. ඒ වගේම පුතා එයාගේ වයිෆ් පුතාගේ අම්මවත් කාලා zombie කෙනෙක් කරා කියලා. දැන් කොහොම හරි සිටි එකේ තියෙන තත්ත්වේ නිසා පොලිසිය ඉන්න හිරකාරයොත් අයින් කරන්න හදන්නේ වෙන පැත්තකට. ඒත් එක්කම මේ ඩිටෙක්ටිව් මේ සයන්ස් ටීචර්වත් එළියට අරගෙන එයාවත් වෙන තැනකට ට්‍රාන්ස්පෝර්ට් කරන්න එක්කයි යන්න හදනවා. හැබැයි මේ වෙලාවේ පොලිසිය ඇතුළටත් zombie ලැවිලා. ඒගොල්ලෝ එනවා මේ පොලිස් නිලධාරියට සහ මේ ටීචර්ට ඇටෑක් කරන්න. ඊට පස්සේ ටීචර්ත් යනවා පොලිස් නිලධාරියට උදව් කරන්න. ඒ වෙලාවේ ටීචර්ව zombie කෙනෙක් හපනවා. දැන් එයා දන්නවා එයාත් zombie කෙනෙක් වෙනවා කියලා. එයා ඒ හින්දා පොලිස් නිලධාරියට කියනවා එතනින් පැන ගන්න. එයා zombie ලව නවත්තන්නම් කියලා. ඒ වගේම එයා කියනවා සයන්ස් ලැබ් එකේ තියෙන ඉස්කෝලේ ලැප්ටොප් එකේ විස්තර තියෙනවා. ඒ ලැප්ටොප් එක අරගත්තොත් ඔයාට ඇන්ටිඩොට් එකක් හොයාගන්න පුළුවන් එයාගේ පරීක්ෂණත් එක්ක කියලා. ඊට පස්සේ එයා පොලිස් නිලධාරියා පැනලා යනකම් අර දුහගෙන ඉන්න zombie ලා ටික ඔක්කොම අල්ලන් ඉන්නවා තනියම. හැබැයි අපිට පෙන්නනවා එයා zombie කෙනෙක් වුණාට පස්සෙත් අනිත් අය වගේ දඟලන් නැතුව පිළිවෙලකට ඇවිදගෙන යනවා කියලා. මේකත් සමහර විට සීසන් 2 එකට සම්බන්ධ වෙනවාද කියලා අපි තාම දන්නේ නැහැ. ඊට පස්සේ මේ ඩිටෙක්ටිව්ට තව බේරෙලා ඉන්න පොලිස් නිලධාරියෙක්වත් හම්බෙනවා. ඊට පස්සේ මේ ඩිටෙක්ටිව් කියනවා මේ පොලිස් නිලධාරියටත් අර ලැප්ටොප් එක ගැන එයාට මොන හරි වුණොත් අදාළ ඔතොරිටීස් වලට මේක කියන්න කියලා. ඒ වගේම දැන් ඒගොල්ලන්ගේ ටාගට් එක අදාළ වගකීතු නිලධාරියෙක්ට අර ලැප්ටොප් එක ගැන පණිවිඩය දෙන එක. දැන් එළි වෙනවා. ඒ වෙලාවේ අර යාළුවෝ ටික ඔක්කොම
අර හිටපු තැනම නිදාගෙන ඉන්නවා. ඊපස් අපිට ආයේ වොෂ්රූම් එකේ ඉන්න හතර දෙනාවත් පෙන්නනවා. ඒගොල්ලොත් තාම ඇතුළෙම ඉන්නේ එළියට ගිහිල්ලා නැහැ. හැබැයි දැන් ඒගොල්ලෝ තීරණය කරලා මේ කට්ටියම එකට මෙතනින් පිටත් වෙලා යනවා කියලා. දැන් අපිට ආයේ පෙන්නනවා අර රූෆ් ටොප් එකේ ඉන්න ළමයි දෙන්න. දැන් අර සුයිසයිඩ් කරගන්න ගිය ළමයාට අනිත් පිරිමි ළමයා කියනවා එයාගේ අර ගත්තු වීඩියෝ එක අද උදේ 9ට ෂෙඩියුල් කරලා තියෙන්නේ අප්ලෝඩ් වෙන්න කියලා. ඉතින් මේ ගෑනු ළමයාට ගොඩාක් දුකයි. එයාට එයාගේ ගෞරවය බේර ගන්න ඕන නිසා එයාගේ තත්ත්වය තියා ගන්න ඕන නිසා හරියට ගෑනු ළමෙක් විදිහට එයා කරන්නේ අර යාළුවටත් ගහලා එයා යනවා අර මොබයිල්ස් ෆෝන් අරන් තියෙන ටීචර්ස් ඔෆිස් එකට ඒකේ තියෙන ෆෝන්ස් ටික විනාශ කරලා දාන්න. මොකද එයා දන්නේ අර ළමයාගේ ෆෝන් එක මොකක්ද කියලා හරියටම. මෙයා කොහොම හරි උතනින් පිටත් වෙලා යද්දී එයාගේ පස්සේ zombie ලැවිලා එයාවත් පෙරලගෙන හොඳටම කනවා. හැබැයි මාර වැඩේ කියන්නේ ඒ zombie virus එක මේ ගෑනු ළමයාට බලපාන්නේ නැහැ වගේ අපිට පේන්නේ. අනිත් පැත්තෙන් සූහයෝකේ ශංසනු යනවා අර රූම් එකෙන් එලියට ඇවිල්ලා බිත්තිය පැත්තෙන් ඉස්සරලා ආවා වගේ ෆෝන් තියෙන තැනට ස්ටාෆ් රූම් එකට ෆෝන් එකක් ගන්න එලියට කෝල් එකක් දෙන්න ඒගොල්ලන්ව බේර ගන්න එන්න කියලා. මොකද ඒගොල්ලන්ව ෆෝන් එකක්වත් මොකක්වත් මේ වෙලාවේ නැති නිසා. ඊපස්සේ කොහොම කොහම හරි මේගොල්ලෝ ස්ටාෆ් රූම් එකට ආවට පස්සේ ඒගොල්ලෝ දකිනවා අර ගෑනු ළමයා ඇවිල්ලා අර ෆෝන් ටික ඔක්කොම එකින් එක කුඩු කරනවා කියලා. ඊට පස්සේ ෂන්සොන් එතන එහා පැත්තේ තියෙන ෆෝන් එකක් අහුල ගන්න හදද්දිම අර ගෑනු ළමයා මේක දැකලා ෂන්සොන්ට ඇටෑක් කරන්න දුහගෙන එනවා හරියට zombie කෙනෙක් වගේ. හැබැයි එයා තාම zombie කෙනෙක් වෙලා නැහැ. ඊට පස්සේ කොහොම හරි සූහයෝක් ඇවිල්ලා ඒ ගෑනු ළමයා තල්ලු කරලා දාලා ෂන්සොන්ව බේරගෙන ආය යනවා ජනේලේ පැත්තට එළියට බහැලා අර ආපු විදියටම ඒගොල්ලෝ හිටපු තැනට යන්න හිතාගෙන. මේ වෙලාවේ මේ ස්ටාෆ් රූම් එකට තවත් zombie ලේනවා මේ සද්දේ හින්දා. ෂන්සොන් දකිනවා ඒ ෆෝන් එක කැඩිලා කියලා. ඊට පස්සේ ෂන්සොන් සූහයෝක් අතෑරලා ආපහු යනවා අලුත් ෆෝන් එකක් ගන්න. කොහොම හරි මේ නිසා සූහයෝක්ට ජනේලෙන් එළියට ගියාට ෂන්සොන්ට ආයේ පැත්තට එන්න වෙන්නේ නැහැ zombie ලා ඉන්න නිසා. ඉතින් ෂන්සොන් කරන්නේ එළියට යනවා දොරෙන් එයාට එන්නම් කියලා අනිත් පැත්තෙන් අර රූම් එකට. මේ අතරතුර ප්‍රින්සිපල් අර ප්‍රින්සිපල් ඔෆිස් එකට ආපු ළමයාට කතා කරනවා. එයා කාර් එකේ යතුරු දීලා කියනවා ඒ ළමයාට ගිහිල්ලා කාර් එක අරන් එන්න. එතකොට එයාට පැනලා යන්න පුළුවන් කියලා එතන ජනේලේ ළඟට. හැබැයි මේ බුලි කාර් එක ගේන්න ප්‍රතික්ෂේප කරනවා ප්‍රින්සිපල්ට. ඊට පස්සේ ප්‍රින්සිපල් එතන මේසෙ උඩ තිබුණ පිහිය අරගෙන මේ ළමයාට තර්ජනය කරන්න හදද්දි මේ ළමයා ආයේ පිහිය උදුරලා ගන්නවා. මේ අතරතුර අපිට ආයේ පේන්නන ඔන්ජෝගේ තාත්තා එතන ඉන්න VIP ලව රෙස්කියු කරන්න ප්ලෑන් එකක් හදලා. මොකද හෙලිකොප්ටර් එකක් රූෆ් ටොප් එකට එනවා. ඒගොල්ලෝ ටික අරගෙන රූෆ් ටොප් එකට යන්න හදන්නේ මේ VIP ලස් ටිකව රෙස්කියු කරන්න. ඊට පස්සේ තාත්තා ලොකු ප්ලෑන් එකක් හදලා කොහොම කොහොම හරි මේ කට්ටියව zombie ලගෙන් බේරගෙන එක එක විදිහවලින් වතුර ගගහා අල්මාරි හරස් කර කර කොහොම කොහොම හරි කාටවත් අනතුරක් වෙන්නේ නැතුව මේ VIP ඔක්කොම ටික රූෆ් ටොප් එකට ගෙනියනවා. මේ අතරතුර අපිට ආයේ ෂන්සංග පෙන්නනවා අර දොරෙන් එළියට ඇවිල්ලා එයා zombie ලගෙන් බේරි බේරි දුහගෙන දුහගෙන යනවා. හරියට තැනක් හොයාගන්න බැරුව එයාට යන්නේ කොහෙටද කියලා. කොහොම හරි එයත් ඔතන දියන්නේ අර ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට. මේ වෙලාවේ අර බුලි ප්‍රින්සිපල්ව අල්ලලා ගැට ගහ ගහ ඉන්නේ. ඊට පස්සේ ප්‍රින්සිපල් කෑ ගහනවා මේ කොල්ලා මාව මරන්න හදන්නේ කියලා. ඒ වෙලාවේ ෂන්සොන් කරන්නේ අර තියෙන ෆෝන් එකෙන් වීඩියෝ කරනවා මේ ළමයා කරන වැඩේ සාක්ෂියක් විදියට ඉදිරිපත් කරන්න මොකක් හරි අනතුරක් කරොත්. ඊට පස්සේ මේ ළමයා කරන්නේ තරහට ප්‍රින්සිපල්වත් මරනවා මේ වීඩියෝ එක කර කර ඉද්දී කැමරාවට වැටෙන විදිහටම. ඊට පස්සේ ආ ෂන්සොන්ගේ පස්සේ එල්ලවනවා මේ ෆෝන් එක ගන්න එයාගේ වීඩියෝ එක ඩිලීට් කරලා දාන්න. ඊට පස්සේ එපිසෝඩ් 5 එක තමයි මේකයි ඉවර වෙද්දී අපිට පෙන්නනවා ෂන්සොන්ගේ පස්සේ මේ ළමයා එලවනවා. එලවන ගමන් එයාගේ අතේ තියෙන පිහියෙන් මෙයාගේ පිටට දමලා ගහනවා කියලා. හැබැයි එපිසෝඩ් 6 එකේදී අපිට පෙන්නනවා ඒ පිහිය මෙයාගේ පිටේ වැදිලා බිමට වැටෙනවා කියලා. ඊට පස්සේ කොහමද ෂන්සොන් මෙතනින් බේරලා දුහන්නේ කෙලින්ම ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකෙත් zombie ලා පිරිලා. මේ වෙලාවේ ඒගොල්ලෝ ලයිබ්‍රරි එකේ බුක් රැක්ස් උඩ නැගලා තමයි ෆයිට් කරන්නේ. අර ළමයා මෙයාගේ පස්සේ එලවනවා කොහොම හරි ෆෝන් එක උදුර ගන්න කියලා හිතාගෙන. ඊට පස්සේ කොහොම හරි මෙයා ෂන්සොන්ව පෙරලගෙන එයාගේ බෙල්ල මිරිකන්න හදද්දී ෂන්සොන් ෆෝන් එකේ ධාරේ පැත්තෙන් එයාගේ ඇහැට ගහනවා. ඊට පස්සේ ෂන්සොන් මේ ළමයාව තල්ලු කරනවා zombie ලා ඉන්න තැනට. ඊට පස්සේ ෂන්සොනොත් කොහොම හරි මේ ලයිබ්‍රරි එකෙන් පැන ගන්නවා මෙතන ඉන්න zombie ලගෙන් බේරෙලා ලොකු තරගයක් දීලා. ඊට පස්සේ කොහොම හරි අර බාත්รูම් එකේ හිටපු ළමයි හතර දෙනාත් එළියට ඇවිල්ලා මේගොල්ලෝ යනවා ඉස්කෝලේ මෙඩිකල් රූම් එකට. මේ මෙඩිකල් රූම් එකේ මේ වෙලාවේ කවුරුත් නැහැ. ඒගොල්ලෝ එතෙන්ට යනවා පොඩ්ඩක් රෙස්ට් කරන්න. ඒගොල්ලොන්ගේ මෙතෙන්ට එනකන් ආපු මහන්සිය අරගන්න. මේ වෙලාවේ ඒගොල්ලෝ හතර දෙනා එතන රූම් එකේ තිබුණ කම්පියුටර් එකක් ඕන් කරගන්නවා. එළිය කට්ටිය එක්ක කමියුනිකේට් කරන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් ද බලන්න. මේ අතරතුර ෂන්සොන් ඉස්කෝලේ බට ලයින් එක යන පොඩි ඉඩකට නැගලා උඩර නගිනවා zombie ලාගෙන් බේරෙන්න. ඒ වෙලාවේ ආගේ පස්සෙන් එලවන් ආපු. මේ අතරතුර අපිට පෙන්නනවා මිලිටරි එක මිලිටරි කමාන්ඩව එයා මුළු නගරෙම තියෙන टेलीकम्युनिकेशन सिस्टम्स ටික ඔක්කොම ඩවුන් කරනවා කියලා කියන්න. මොකද ගොඩක් කට්ටිය අසත්‍ය ප්‍රචාර පතුරවලා මිනිස්සුන්ව කලබල කරනවා. ඒ වගේම ඒ පැත්තේ මිනිස්සුන්ට
අනිත් ගම්වල ඉන්න මිනිස්සු කරදර කරනවා මේ හේතු නිසා කියලා. කියන්නේ දැන් මේගොල්ලෝ මේ පලාතට මාෂල් ලෝ එක දාලා තියෙන්නේ. ඒ හින්දා කමියුනිකේෂන් සිස්ටම් ඔක්කොම ඩවුන් කරලා තියෙන්නේ. අතට ෂාන්සන් ට්‍රයි කරනවා එයා ගත්තු ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න. හැබැයි දැන් සිග්නල් ඔක්කොම කට් කරලා හින්දා කෝල් එක යන්නේ නැහැ. මේ අතරතුර අර ටීම් එකේ ඔන්ජෝ කියනවා අනිත් යාළුවට එයා හදා හදිපු ඩ්‍රෝන් එක සයන්ස් ලැබ් එකේ තියෙනවා නේද? ඒක අරන් ආවොත් අපිට එළිය බලන්න පුළුවන් නේද කියලා. ඒ හින්දා ඔන්ජෝයි ඒ යාළුවයි යනවා සයන්ස් ලැබ් එකට අර ලනුව දිගේ නැගලා ආපහු ගිහින් ඒ ඩ්‍රෝන් එක අරන් එන්න ඒගොල්ලන්ට එළිය බලන්න ඒ වගේම ෂාන්සන් ඉන්න තැන හොයා ගන්න පුළුවන් වෙන්න කියලා හිතාගෙන. ඊපස්සේ අපිට පෙන්නනවා අර පොලිස් නිලධාරියෝ දෙන්නව. මේ දෙන්නත් zombiලගෙන් බේරි බේරි දුහගෙන යනවා. අර ලැප්ටොප් එක ගැන අදාළ නිලධාරියෙක්ට කාට හරි කියන්න දැනක් හොයාගෙන. ඒ වෙලාවේ zombiලා මේගොල්ලන්ගේ පස්සෙන් එලවනවා. මේගොල්ලෝ ගොඩක් තරංගයක් දීලා කොහොම කොහොම හරි යන්නේ අර බබාව අරන් ආපු රෙස්ටුරන්ට් එකට. ඒගොල්ලෝ ගිහිල්ලා එතන දොර වහ ගන්නවා. ඊපස්සේ මේ ඩිටෙක්ටිව් දකින්නවා එතන අර ළමයා එයාගේ අද්දක බැඳගෙන ඉන්නවා දොරට. ඒ වගේ මෙයා දකින්නවා එතන ඉන්න බබාවත්. මෙයාට තේරුම් යනවා මේ අම්මා බබාව මෙතන තියලා එයා zombie කෙනෙක් පරිවර්තනය වෙන්න කලින් අත් බැඳගෙන ඒ ළමයාව බේරගෙන කියලා. කොහොම හරි මේ වෙලාවේ ෂොන්සොන් අර පයිප්ලයින් එකෙන් එළියට ඇවිල්ලා එයා දුවගෙන දුවගෙන ගිහිල්ලා යනවා එතන තියෙන මියුසික් රූම් එකට ගිහිල්ලා දොර වහ ගන්නවා. අනිත් පැත්තෙන් ඔන්ජොයි අර ගිය ළමයායි ඩ්‍රෝන් එකේ කොටස් ඔක්කොම අරගෙන ආපහු පල්ලෙයාට එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඩ්‍රෝන් එක එළියට යවලා එළිය වෙලා තියෙන තත්ත්වය බලා ගන්නවා. ඒ වගේම මේගොල්ලෝ හොයා ගන්නවා ෂන්සොන් මියුසික් රූම් එකේ ඉන්නවා කියලා මේ වෙලාවේ. ඊට පස්සේ මේගොල්ලෝ ඒ විස්තරත් හොයාගෙන මේ ඩ්‍රෝන් එක තවත් එළියට යවලා බලන්න හදනවා. මේ වෙලාවේ ඩ්‍රෝන් එක එළියට ගියාම එක ළමෙක් දකිනවා එයාගේ අම්මයි තාත්තයි ඒගොල්ලෝ වාහනේ ඇතුලේ zombiලා විදිහට පරිවර්තන වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ මේ ළමයා ගොඩාක් අඬන්න ගන්නවා. ඒ වෙලාවේ කොහොම හරි මේ ඩ්‍රෝන් එකත් බිමට වැටිලා zombiලා එක විනාශ කරලා දානවා. අනිත් පැත්තෙන් ඔන්ජෝගේ තාත්තා අර VIP ලා ටික ඔක්කොම අරගෙන ඒගොල්ලන්ගේ මිලිටරි බේස් එකට යනවා. එතන ක්වොරන්ටයින් කැම්ප් එකක් හදලා තියෙන්නේ එන කට්ටියව ක්වොරන්ටයින් කරන්න. කොහොම හරි ඔන්ජෝගේ තාත්තා බේරගත්තු VIP ත් හමුදාවේ කට්ටිය VIP කියලා බලන්නේ නැතුව එතන තියෙන රූම් එකක් ඒගොල්ලන්ට දෙනවා ඉන්න කියලා ක්වොරන්ටයින් වෙලා. මේ අතරතුර අර බුලි කරපු ළමයා එයාව කෑවට එයා zombi කෙනෙක් විදිහට පරිවර්තන වෙලා නැහැ. හැබැයි zombiලා මෙයාගේ වටේ කැරකෙනවා. දැන් එයාව කවුරුත් කන්නේ ඉන්නෙත් නැහැ. ඒ වගේම අපිට පෙන්නනවා අනිත් ගෑනු ළමයාත් අර බුලි උන ළමයා එයත් හොඳට ඉන්නවා. එයත් කොණ්ඩේ ගැට ගහගෙන ලිප්ස්ටික් එකක් එහෙම ගා ගන්නවා. අතරතුර දැන් අපි ඊළඟ එපිසෝඩ් එකට යනවා. ඒ වෙලාවේ අපිට පෙන්නනවා අර රූම් එකේ මියුසික් රූම් එකේ ගබඩා කාමරේ අර පින්ක් ස්වැට් එකක් ඇඳගත්තු ගෑනු ළමයා හැංගිලා ඉන්නවා කියලා. මේ අතරතුර අර අම්මයි තාත්තයි zombiලා වෙලා හිටපු ගෑනු ළමයා එතන ජනේලෙන් එළියට පැනලා සියදිවි හානි කර ගන්න හදනවා. මේ වෙලාවේ කොහොම හරි යාළුවෝ ටික ඔක්කොම ඇවිල්ලා මෙයාව ආපහු ඇදලා ගන්නවා පයින්න බැරි වෙන්න. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලන්ට ප්ලෑන් එකක් එනවා මේ අතරතුර. ඒ නම්රා කියනවා ඒගොල්ලෝ මයික් එක පාවිච්චි කරලා එළියේ තියෙන ස්පීකර්ස් වල මොකක් හරි සද්දයක් දැම්මොත් ස්පීකර්ස් එක පැත්තක ඒවා ටිකක් විතරක් ඔන් කරොත් zombiලා ටික ඔක්කොම ස්පීකර්ස් තියෙන තැනට යයි. එතකොට ඒගොල්ලන්ට එතනින් පැනලා ගිහිල්ලා ෂන්සන්වත් අරගෙන රූෆ්ටොප් එකට යන්න පුළුවන් කියලා බේරෙන්න හෙලිකොප්ටර් එකකට හරි සිග්නල් එකක් දෙන්න. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ මියුසික් ඔන් කරනවා. ඒ වෙලාවේ zombiලා ටික ඔක්කොම ගිහිල්ලා ස්පීකර්ස් තියෙන තැන් වල ස්පීකර් එක දිහා බලාගෙන කෑ ගහනවා. මේ අතරතුර කන් ඇහෙන්නේ නැති zombi කෙනෙක් ඉන්නවා අරගොල්ලෑ රූම් එක ළඟ. එයා බිත්තිය පැත්තට ඔළුව තියාගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි මේ කට්ටිය හිමින් හිමින් මේ zombiගෙන් බේරිලා මාරු වෙන්න හදනවා එයාගේ පිටිපස්සෙන්. ඊට පස්සේ zombiට නිකන් ඉවක් වගේ ඇවිල්ලා එයා හැරිලා බලනවා එයා මේ කට්ටියව දකිනවා. ඊට පස්සේ සුහ්‍යොක් කෑ ගන්නවා ටග් ගාලා ඒ කට්ටියට දුහන්න කියලා ෂන්සොන් ඉන්න තැනට කෙලින්ම. ඊට පස්සේ කොහොම හරි සුහ්‍යොක් අර zombiට දෙකක් තුනක් ගහනවා අනිත් කට්ටිය පැනලා යනකම්. මේ අතරතුර අර බුලි කරපු ළමයා එනවා මීඩියා රූම් එකට ෂන්සන්ව හොයාගෙන එයාගෙන් පලිගන්න එයාගේ හැට කරපු දෙයට. මේ වෙලාවේ සූහයෝ අර zombi එක ෆයිට් කර කර ඉන්නේ. කොහොම හරි මේ බුලි කරපු ළමයා ඇවිල්ලා ඒ zombiව මරලා දාලා සූහයෝක්ව බේර ගන්නවා. ඊට පස්සේ අහනවා සූහයෝගෙන් කෝ ෂන්සන් කියලා. බෑ සූහයෝක් මෙයාට කියන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මෙයා සූහයෝක්ට ඇටෑක් කරනවා. මේ දෙන්න අතරත් සටනක් යනවා. හැබැයි අර බුලි කරපු ළමයා zombiත් නෙවෙයි. එයාට වෙනම බලයක් තියෙනවා. ශක්තිය පොඩ්ඩක් වැඩි වෙලා. ඒ හින්දා සූහයෝක්ට එයා ගහනවා. එලාවයා සූහයෝගේ බෙල්ල මිරිකන්න හදද්දී නම්රා ඇවිල්ලා මෙයාව පිටිපස්සෙන් බෙල්ලට අත දාලා ඇදලා ගන්නවා. ඒ වෙලාවේ කොහොම හරි මේ මිනිස්සයා නම්රාගේ අත හපනවා. ඊට පස්සේ කොහොම හරි සූහයෝක් මේ ඇස්සේ එයාව තල්ලු කරලා දානවා එතන තියෙන ජනේලෙන් බිමට. මේ අතරතුර අනිත් පැත්තේ ඔන්ජෝගේ තාත්තා ගාස්ලා දෙන්නෙක්ට ගහලා සිහි නැති කරනවා. මොකද ඒගොල්ලෝ එයාගේ දුව බේර ගන්න යාට යන්න දෙන්නේ නැති නිසා. ඊට පස්සේ තාත්තයි එයාගේ අනිත් එක්කෙනයි ඒගොල්ලන්ගේ යුනිෆෝම් ඇඳගෙන හිමීට එළියට ඇවිල්ලා මෙතනින් පැන ගන්න හදනවා. කොහොම හරි ඊට පස්සේ අර යාළුවෝ ටික ෂන්සන් ඉන්න තැනට හොයාගෙන එනවා. මේ වෙලාවේ යාළුවන්ට හරි සතුටුයි. ඒ වගේම ඔන්ජෝ ෂොන්සන්ට පයින් පාරකුත් දෙනවා කියන දේ අහන්නේ නැහැ කියලා. ඊට පස්සේ නම්රායි සූහයකුයි මෙතෙන්ට එනවා. මේ වෙලාවේ කට්ටිය දකිනවා නම්රාගේ අත හපලා තියෙනවා කියලා zombie කෙනෙක්. කොහමරි ෂන්සන් පුටුවකුත් අරන් එනවා නම්රාට ගහන්න කියලා හිතාගෙන. හැබැයි සූහයක් නවත්තනවා. එයා කියනවා නම්රාව ටර්න් වුණොත්
එයා විසින්ම නම්රව ජනේලෙන් එළියට දාන්නම් කියලා. අතරතුර අර දුනු විදින දෙන්නයි අනිත් ළමයි දෙන්නයි කොහොම හරි අර මෙඩිකල් රූම් එකෙන් පැනලා ඇවිල්ලා තියෙනවා ආචරි සෙන්ටර් එකට. එතනදී මේ සෙට් එකේ බඩට කොසුමිටක් බඩේ ඇනිලා පොඩ්ඩක් තුවාල වෙනවා. මේ අතරතුර නම්රා ටර්න් වීගන් එන්න එයාට හිතෙනවා සූහයෝග්‍ය බෙල්ල හපන්න. හැබැයි ඒත් එක්කම එයාට පුළුවන් එයාගේ හැඟීම පාලනය කරගන්නත්. මට පේන්නේ නම්රවත් අර සුපර් zombie human කෙනෙක් විදියට පරිවර්තනීය වීගන් එන්නේ. ඊපස්සේ අනිත් අය මේකට එක එකව කියද්දී සූහයෝග් කරන්නේ එයාගේ අතයි නම්රගේ අතයි එකට බැඳ ගන්නවා මොන හරි වුණොත් මුලින්ම කන්නේ සූහයෝග්ක කියලා අනිත් අයට පේන්න. ඊපස්සේ අර පොලිසිය ඩිටෙක්ටිව් අනිත් පොලිස් නිලධාරියයි අර බබාවත් අරගෙන එතන තියෙන මෝටර් බයික් එකක නැගලා යන්න ලෑස්ති වෙනවා. මේගොල්ලෝ එළියට ඇවිල්ලා යන්න හදද්දිම තවත් පොඩි දුවෙක් දුවගෙන එනවා මේ පැත්තට. ඉතින් ඒගොල්ලෝ කරන්නේ පොඩි දුවවත් අරගෙන ආපහු යනවා රෙස්ටුරන්ට් එක ඇතුළට ගිහිල්ලා ආයෙ දොර වහගන්නවා. දැන් මියුසික් රූම් එකේ අර යාළුවෝ ටික ඔක්කොම ඉන්නවා මේගොල්ලන්ට හොඳටම බඩගිනි. මේ වෙලාවේ යාළුවන්ගේ සෙට් එකේ ඉන්න බඩා මියුසික් රූම් එකේ ගබඩාවේ දොර අරින්න හදනවා. ඒ වෙලාවේ කොහොම හරි එක යාළුවෙක් කියනවා ওই ගබඩාව ඇතුලේ zombie ලා හිටියොත් තව ප්‍රශ්නයක් කියලා. ඒ වගේම අපි දන්නවා ඒ ගබඩාව ඇතුලේ අර pink sweater එකක් ඇඳගත්තු ගෑනු ළමයා ඉන්නවා. එයා ඒක ඇතුලෙන් lock කරන් ඉන්නේ. එයාට ඕන නම් එයාගේ යාළුවන්ට කැම දෙන්නත් තිබුණා. හැබැයි එයා කට වහගෙන එතන හැංගිලා ඉන්නවා. කොහොම හරි මේ අවුස්සේ ඔන්ජෝගේ තාත්තා හිමීට හිමීට උතනින් පැනගෙන එළියට එනවා. එයා එළියට ඉන්නේ තනියම එයාගේ අනිත් යාළුවාව එයා ගන්න. ඊපස්සේ ඔන්ජෝගේ තාත්තා එතන ඉන්න කට්ටියට වෙඩි තියද්දී දුවනවා බේරෙන්න කියලා හිතාගෙන. මේ අතරතුර මියුසික් රූම් එකේ තියෙනවා කැමරාවක්. මේ කැමරාව අරගෙන ඒ කට්ටිය ඒගොල්ලන්ගේ හැඟීම් ඔක්කොම රෙකෝඩ් කරනවා. බැරි වෙලා හරි ඒගොල්ලන්ට මොන හරි වුණොත් ඒගොල්ලෝ ආදරය කරන අයට මේ පණිවිඩය යන්න ඕනි කියලා හිතාගෙන. අනිත් පැත්තේ ඔන්ජෝගේ තාත්තා අර වෙඩි තියෙන වලින් බේරලා බේරලා දුහගෙන ගිහිල්ලා එතන තියෙන මුහුදට පයින්නවා. ඊට පස්සේ පස්සෙන් එන කට්ටිය මේ මුහුද ඇතුළටත් වෙඩි තියනවා. එතනදී තාත්තගේ බඩට වෙඩියක් වැදීගෙන යනවා ගෑවිගෙන තුවාල වෙනවා තාත්තට. ඊපස්සේ එපිසෝඩ් 7 එකේ අපිට පෙන්නනවා සෝහයෝක් තාමත් නම්රගේ අතේ එයාගේ අත බැඳගෙන ඉන්නේ. ඒ වෙලාවේ නම්රත් කියනවා එයා සෝහයෝක්ට ගොඩක් කැමතියි කියලා. මේ අතරතුර අපිට පෙන්නනවා අර බුලි උණ ගෑනු ළමයා ලස්සනට ඇඳගෙන කරගෙන එයා එනවා zombie ළමැද්දෙන් හරියට රජිනක් වගේ zombie ලගෙන් එයාට කිසි අනතුරක් නැහැ. එයාට දැන් හොඳට ගොඩක් දේවල් ඇහෙනවා. එයාට වතුර උතුරන සද්දයක් ඇහිලා එයා රූම් එකකට එනවා. එතන ඉන්නවා එයාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් හැංගිලා. හැබැයි මේ ටීචර්ට මේ ළමයාගේ නමවත් මතක නැහැ. ඒ ළමයා නිකන් ඒ ටීචර් ඉන්විසිබල් ළමෙක් වගේ. හැබැයි මේ ගෑනු ළමයාට එයා බුලි වෙද්දි මේ ටීචර් ඒව දැක්කත් එයාව බේරගනත් නැහැ. ඉතින් මේ තරහත් ඔක්කොම එක්ක කොහොම හරි මේ ගෑනු ළමයා මේ ටීචර්ව කනවා එයාට බඩගිනි නිසා. දැන් මෙයා බාගෙට zombie නිසා මෙයාට මිනිස්සුන්ගේ මස් ඕනේ, ලේ ඕනේ ජීවත් වෙන්න. ඊපස්සේ අර මියුසික් රූම් එකේ ඉන්න යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා ප්ලෑන් එකක් හදනවා. ඒ එතන තියෙන දොරවල් දෙකෙන් දෙපැත්තේ තියෙන එක දොරක් ඇරලා ඒ පැත්තෙන් zombie ලැද්දී අනිත් දොරෙන් ඒගොල්ලන්ට එළියට යන්න කියලා හිතාගෙන. ඉතින් මේගොල්ලෝ කරන්නේ රූම් එක දෙකට බෙදනවා තියෙන ඩෙස්ක් පුටු ඔක්කොම දාලා ඊට පස්සේ එතන තියෙන මියුසික් අර ටීවී එකෙන් මියුසික් ප්ලේ කරනවා zombie ලට එන්න ඒ පැත්තේ දොර ඇරලා. එහෙම එද්දී මේගොල්ලෝ අනිත් පැත්තේ තියෙන දොරෙන් එළියට පැනලා දුවන්න ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන ඔන්ජෝගේ තාත්තා. එයා පොලිසියට ගිහිල්ලා කොහොම හරි එතන කඩලා දාලා එතන තියෙන තුවක්කු ටිකක් අරගෙන ආයුධ ටිකක් අරගෙන ලෑස්ති වෙනවා ඔන්ජෝ බේරගන්න යන්න ඉස්කෝලේට. ඊට පස්සේ කොහොම හරි අපේ දුනු ඇයෝ දෙන්නයි අනිත් දෙන්නයි ප්ලෑන් කරනවා ආචරි සෙන්ටර් එකනොත් යන්න එළියට. ඒ වෙලාවේ අර බඩා ඉන්ජර්ඩ් වෙලා ඉන්න හින්දා එයාව අරන් යන්න පොඩි මැස්සක් වගේ හේකුත් ඒගොල්ලෝ හදා ගන්නවා. ඒ බඩා කියනවා යාව ගෙනියන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේ යාළුවෝ ටික යාව දාලා යන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මේගොල්ලෝ මැස්සත් අරන් එළියට එද්දී මේ බඩා බරත් වැඩි නිසා ඒ මැස්ස කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ zombie ලේ පැත්තට දුහගෙන එන නිසා මේගොල්ලෝ ආපහු ආචරි සෙන්ටර් එක ඇතුළට ගිහිල්ලා දොරවල් වහ ගන්නවා. ඊට පස්සේ අර පොලිස් නිලධාරියෝ දෙන්නා අර ගෑනු ළමයවයි පොඩි බබාවයි ඔක්කොම අරගෙන යනවා මෝටර් බයික් එකක එතනින් පැනලා zombie ලගෙන් බේරලා. මේ අතරතුර මේගොල්ලෝ දකිනවා තව එක්කෙනෙක් ඉන්නවා වහලේ උඩ. මෙයා ඇවිල්ලා social media influencer කෙනෙක් මෙතන රෙකෝඩ් කරන්න ආපු නගර ඉඳලා. එයාත් හිරවිලා ඉන්නවා වහලේ උඩ. කොහොම හරි අර පොලිස් නිලධාරියා මෙයාවත් බේර ගන්න බලනවා. ඊපස්සේ කොහොම හරි මේ ඩිටෙක්ටිව් මෙතන නවත්තලා අර උඩ ඉන්න කෙනාව බේර ගන්න නගිද්දී අනිත් පොලිස් නිලධාරියා අර පොඩි ළමයි දෙන්නවත් අරගෙන බයික් එකේ අර ඩිටෙක්ටිව්වත් එතන දාලා එයා එතනින් පැනලා යනවා zombie ලා එන නිසා. දැන් කොහොම හරි අනිත් යාළුවෝ ටික ඔක්කොම ටික රූෆ් ටොප් එකට යන්න එතෙන්ට ගිහිල්ලා හැබැයි රූෆ් ටොප් එකේ දොර ලොක් වෙලා. මේගොල්ලෝ මෙච්චර කට්ටක් කාලා රූෆ් ටොප් එකට ආවට ඒගොල්ලන්ට රූෆ් ටොප් එකට යන්න බෑ එතන දොර ලොක් වෙලා නිසා. 8 වෙනි එපිසෝඩ් එකේදී අපිට පෙන්නනවා අර බුලි වුණ ළමයින්ගෙන් එක්කෙනෙක් ටෙරස් එක උඩ රූෆ් ටොප් එක උඩ ඉන්නවා. එයාට අර කට්ටිය තට්ටු කරන කතා කරන සද්දය ඇහිලවත් එයා දොර අරින්නේ නැහැ කියලා. ඒ වෙලාවේ කොහොම හරි හෙලිකොප්ටර් එකකුත් එනවා රූෆ් ටොප් එකට මේ ළමයි බේර ගන්න. ඒ වෙලාවේ එතන බහින හමුදා නිලධාරියා මේ ළමයාගෙන් අහනවා තව කට්ටිය බේරලා ඉන්නවද කියලා. එතකොට මේ ළමයා කියනවා එයා විතරයි මුළු ඉස්කෝලේම බේරලා ඉන්නේ අනිත් ඔක්කොම මැරිලා කියලා.
ඉතින් මේ හමුදාවේ කට්ටිය මෙයාගේ කීම විශ්වාස කරලා එයාවත් අරගෙන මේ හෙලිකොප්ටර් එකේ ආපහු යනවා මේ අතරතුර අර ගෑනු ළමයා බුලි වුණ ගෑනු ළමයා දැන් zombie human කෙනෙක් වෙලා ඉන්නේ එයා ඉස්කෝලේ රෙකෝඩ් රූම් එකටයි ඔක්කොටම ගිනි තියනවා එයාට අර බුලි කරපේවයි ටීචර්ස්ලා සලකපු විදිහේ පලිය ගන්න කියලා හිතාගෙන එයා ඉස්කෝලේට ගොඩක් වෛර කරන නිසා ඒ ගින්දර නිසා ෆයර් ලාම් එක වදිනවා ඒ වගේම ඉස්කෝලේ ලොක් වෙලා තියෙන රූම්ස් දොරවල් ඔක්කොම ඔටෝමැටිකලි අන්ලොක් වෙනවා ඒත් එක්කම අර රූෆ් ටොප් එකේ තියෙන දොරත් අන්ලොක් වෙනවා ඊපස්සේ කොහොම හරි මේ කට්ටිය එළියට එද්දි තමයි අර හෙලිකොප්ටර් එක යන්නේ ඒගොල්ලෝ කතා කරන එක හෙලිකොප්ටර් එක යන හමුදා නිලධාරීන් දකින්නේ නැහැ මේ අතරතුර මේ රූෆ් ටොප් එකට එනවා අර ජොන්සන්ව මරන්න හදන ළමයා එයාට ඇතුළට එන්න බෑ අරගොල්ලෝ ආයේ එළියෙන් ලොක් කරගන්නවා රූෆ් ටොප් එකේ දොර මේ වෙලාවේ මෙයා දොරට අතින් ගහනවා ඒ අතින් ගහන පාර මෙයාගේ අත කඩලා යනවා මෙයා වාර බිල්ඩින් එකෙන් වැටිලත් මැරිලා නැහැ දැන් මෙයා සුපර් zombie human කෙනෙක් වෙලා නිසා මේ වෙලාවේ අර යාළුවුට එකතු වෙලා රූෆ් ටොප් එකේ ආයෙත් SOS සයින් එක හදනවා කවුරු හරි දැක්කොත් help කරයි කියලා හිතාගෙන මේ වෙලාව අපිට ආයේ detective අය අර උඩ ඉන්න social media influencer වයි පෙන්නනවා ඒත් එක්කම අර මේගොල්ලන්ව දාලා ගිය අනිත් පොලිස් නිලධාරියා අර ළමයි දෙන්නවත් දාගෙන ලොකු බස් එකක් අරන් ඇවිල්ලා මෙතන නවත්තනවා ඒගොල්ලන්ව බේර ගන්න. එයා ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ මොකක් හරි ලොකු වාහනයක් අරන් එන්න මේගොල්ලන්ව හරියට බේර ගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මේ දෙන්න කොහොම හරි වහලට පැනපු ගමන් අර පොලිස් නිලධාරියා වාහනේ තරන් zombie-ලවත් අල්ලු කරගෙන එතනින් පිටත් වෙලා යනවා. මේ අතරතුර අර රූෆ් ටොප් එකේ ඉන්න ළමයි කට්ටිය ගින්දර දල්වන්න හදනවා. ප්‍රාග් ඓතිහාසික විදිහට ඒගොල්ලෝ ළඟ ගින්දර දල්වන්න මුකුත් නැති හින්දා කාට හරි සංඥාවක් දෙන්න කියලා හිතාගෙන මේ වෙලාවේ නම්රා ටිකක් වෙලා බලන් ඉඳලා එයාගේ සාක්කුවේ තියෙන ලයිටර් එක දෙනවා මේගොල්ලන්ට ගින්දර අවුල ගන්න කියලා. ඒ වෙලාවේ කට්ටි හිතනවා නම්රා ස්මෝකින් කරනවා කියලා. නම්රා මෙච්චර වෙලා එක හංගන් ඉඳලා තියෙන එක කියන්න කැමති නැති නිසා. දැන් රෑ වෙලා අර බස් එක කඩාගෙන යනවා නගරෙ දිගේ. මේ වෙලාවේ බයිසිකලයක එන ගෑනු ළමෙක්ව හැප්පෙනවා මේ බස් එකට. ඒ එන්නේ අර ඉස්කෝලේ ගිනි තියපු ගෑනු ළමයා එළියට ඇවිල්ලා බයිසිකලයක එන ගමන්. ඊට පස්සේ මේ වෙලාවෙන් මෙතෙන්ට හමුදාවේ ඇවිල්ලා වෙඩි තියනවා. ඊට පස්සේ අර ඩිටෙක්ටිව් පෙන්නවා යාගේ බැච් එක ඒගොල්ලන්ව zombie-ලා වෙලා නැහැ කියලාත් එයා කියනවා. ඊට පස්සේ මේ කට්ටියම මේ හමුදාව විසින් බේර ගන්නවා. අපිට ආයෙත් පෙන්නවා pink sweater එකක් ඇඳන් ඉන්න අර ගෑනු ළමයා. දැන් එයාත් හිතනවා එයා කරේ වැරද්දක්. එයා ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ කියලා. එයා ওই ගබඩා කාමරේ තියෙන කැම ටිකක් බෑග් එකක දාගෙන යන්න හදනවා රූෆ් ටොප් එකට ඒගොල්ලන්ට කැමට දෙන්න. මේ වෙලාවේ අර බුලි කරපු ළමයා එයා ඇවිල්ලා දැන් බාගෙට zombie බාගෙට මිනිහෙක් නිසා එයාටත් ලේ මස් ඕනේ. එයාගේ බඩගින්න සංසිඳව ගන්න. එයා මෙතෙන්ට එනවා. ඒ වෙලාවෙ යා මේ ගෑනු ළමයා උස්සලා අරන් කාලා එයාගේ බඩ පුරව ගන්නවා. මේ අතරතුර දැන් රූෆ් ටොප් එකේ උඩ ගින්දර වටේ කට්ටිය වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවේ ෂොන්සොන් කියන ඔන්ජොට එයා ඔන්ජොට කැමති ආදරේ කියලා. මේ වෙලාවේ ඔන්ජෝ නැගිටලා එතනින් යනවා යන්න තරහ ගිහිල්ලා. මොකද ඔන්ජෝ හිතන් හිටියේ ෂොන්සොන් කියන්නේ එයාගේ හොඳම මිත්‍රයා කියලා. ඊට පස්සේ ෂොන්සොන් ඔන්ජෝ ළඟට ගිහිල්ලා කියනවා එයා එයාට කැමති වුණත් ඔන්ජෝ එයාට අහපව් කැමති වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වෙලාවේ ඔන්ජෝ එයාට බැලලා පොඩ්ඩක් එහාට වෙලා ඉන්න එයාට තනියම ඉන්න ඕනේ කියලා කියනවා. මේ වෙලාවේ අර බාගෙට zombie බාගෙට human ෂොන්සොන්ව මරන්න එන ළමයා එතන තියෙන බටයක් දිගේ රූෆ් ටොප් එකට නගිනවා ෂොන්සොන්ව මරන්න කියලා හිතාගෙන. එයා කොහොමද උඩට ඇවිල්ලා කට්ටියට ගහලා ෂොන්සෝ බිම පෙරලගෙන මරන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ කොහොමරි නම්ර ඇවිල්ලා දැන් එයාත් බාගෙට zombie බාගෙට human අරයා උස්සලා මේ බිල්ඩින් එකෙන් ආයේ පල්ලෙහාට විසික් කරනවා. හැබැයි මේ වෙලාවෙත් ඒ බාගෙට zombie බාගෙට human බුලි කරපු එකා මැරෙන්නේ නැහැ. 9 වෙනි එපිසෝඩ් එකේදී අපිට පෙන්නනවා දැන් අර හමුදාවෙන් අරන් ගිය ඩිටෙක්ටිව්යි අනිත් පොලිස් නිලධාරියයි අර හමුදාවේ නිලධාරින්ට කියනවා ලැප්ටොප් එක ගැනයි ඒක ගැන කියපු සයන්ටිස්ට් ගැනයි. ඒ වගේම මේ ලැප්ටොප් එකේ මේ වෛරස් එකට ඇන්ටිඩොට් එකක් තියෙනවා කියලා අර ටීචර් කිව්වා කියලා මෙයා කියනවා මේ නිලධාරින්ට. ඒ ලැප්ටොප් එක තියෙන්නේ අර කට්ටිය ඉන්න ඉස්කෝලේ සයන්ස් ලැබ් එකේ කියලාත් ඒ වෙලාවෙ යා කියනවා. ඊට පස්සේ කමාන්ඩර් එයාගේ නිලධාරින්ට අණ දෙනවා අර ඉස්කෝලේට ගිහිල්ලා ඒ ඉස්කෝලේ තියෙන ලැප්ටොප් එක අරගෙන එන්න ඒ ඩීටේල්ස් ගන්න කියලා. ඊට පස්සේ අර වහලේ උඩ ඉන්න කට්ටිය දකිනවා හෙලිකොප්ටර් එකක් එනවා ඒගොල්ලෝ පැත්තට. ඉතින් මේගොල්ලෝ සතුටෙන් නැගිටලා කෑ ගහලා හෙලිකොප්ටර් එකට පෙන්නනවා ඒගොල්ලෝ එතන ඉන්නවා කියලා. ඊට පස්සේ මේ වහලේ උඩට සෝල්ජර්ස්ලා ටිකක් බහිනවා. ඒ වෙලාවේ එතන ඉන්න කට්ටියගේ උෂ්ණත්වයත් ඒ ආපු නිලධාරින් ටික පරීක්ෂා කරනවා බේර ගන්න කලින්. ඒ වෙලාවේ කොහොම හරි නම්රගේ උෂ්ණත්වය ටිකක් වෙනස් එයා බාගෙට zombie බාගෙට මිනිහෙක් හින්දා. ඊපස්සේ මේ සෝල්ජර් කෙනෙක් එයාට ෆොයිල් එකක් පොරවනවා එයාගේ උෂ්ණත්වය ආයේ හරියට එන්න ඕනේ කියලා එයාට සීතල වෙලා කියලා හිතාගෙන. ඊට පස්සේ මේ හමුදා නිලධාරීන් කියනවා ඒගොල්ලන්ට පහලට යන්න ඕනේ පොඩි වැඩක් තියෙනවා ඒක ඉවර කරන උඩට ආපු ගමන් මේ කට්ටියවත් අරන් යනවා කියලා. ඊපස්සේ අපිට පේනනවා අර රෙස්කියු කැම්ප් එකට අර බාගෙට zombie ගෑනු ළමයාවත් ගෙන්නලා. මේ වෙලාවේ එයාට හම්බෙනවා අර වහලේ උඩ ඉඳලා බේරන් ආපු අනිත් පිරිමි ළමයා. මේ ළමයාට යත් එක්ක තියෙන තරහ නිසා මේ ළමයා බඩගිනිත් නිසා ඒ ගෑනු ළමයා මේ ළමයාව පෙරලගෙන එයාව කාලා එයාව මරලා දානවා.
මේක කැමරාවලයි හමුදා නිලධාරී ඔක්කොම දකිනවා මේ ගෑනු ළමයා කරන වැඩේ. ඒ වගේම මේ වෙලාවේ හමුදා නිලධාරීන් තීරණය කරනවා මේ වෛරස් එක ඇඟේ තියෙන zombi කියලා පේන්නේ නැති කට්ටියකුත් ඉන්නවා. ඒ ගැනත් අවධානෙන් ඉන්න ඕනේ කියලා. මේ හේතුව නිසා අර ලැප්ටොප් එක අරන් යන්න ආපු හමුදා නිලධාරීන් ලැප්ටොප් එක අරන් උඩට ආවට පස්සේ අර ළමයි ටිකව හෙලිකොප්ටර් එකට නැග ගන්න හදද්දී කමාන්ඩර් කියනවා කාවවත් ගේන්න එපා. මොකද දැන් කවුද zombi කවුද නැති කියලා හොයන්න බෑ. ඔය ළමයි ටික දාලා එන්න. ඒගොල්ලෝ රෙසිස්ට් කරොත් ඒගොල්ලන්ට වෙඩි තියලා මරලා දාන්න කියලා. ඊපස්සේ මේකට හොඳටම තරහ යන ෂොන්සොන් එතන තියෙන SOS සයින් එක ඔක්කොම විනාශ කරලා දාලා ගහලා තියෙන ගින්දරත් ඔක්කොම නිවලා දාලා පයින් ගහලා විනාශ කරලා දානවා. මේ අතරතුර ඔන්ජුගේ තාත්තා තාමත් පාරේ ඉස්කෝලේ යනවා හෙමින් හෙමින් zombi ලගෙන් බේරි බේරි. මේ වෙලාවේ එතන පාරේ ඇක්සිඩන්ට් වෙලා තියෙන වාහනයක පිරිමි කෙනෙක් එයාගෙන් උදව් ඉල්ලනවා. මොකද ඒ කාර් එක ඇතුලේ එයාගේ ප්‍රෙග්නන්ට් වයිෆ් ඉන්නවා එයාට උදව් කරන්න කියලා. හැබැයි දැන් ඔන්ජෝගේ තාත්තට එයාගේ දුවවත් බේරගන්න යන්න ඕන නිසා එයා කරන්නේ එයාගේ අතේ තියෙන තුවක්කුව මේ මිනිස්සයාට දීලා එතනින් පිටත් වෙලා යනවා. මේ අතරතුර හමුදාවෙන් අර බාගෙට zombi බාගෙට human ගෑනු ළමයවත් අල්ලන් එයාවත් තියාගෙන පරීක්ෂණ කරන්න රූම් එක දාලා හිර කරන් ඉන්නේ. මේ අතරතුර මේ වෙලාවේ වහිනවා. අර වහලෙළු ඉන්න කට්ටියට මේක ගොඩාක් සතුටුදායක දෙයක්. මොකද ඒගොල්ලෝ ගොඩාක් තිබහෙන් හිටපු නිසා. ඒ වගේම මේ අකුණු ගහන සද්දෙයි වැස්සේ සද්දෙහි නිසා ඒගොල්ලෝ දැන් එළියට ගියොත් zombiලට ඒගොල්ලන් ඇහෙන්නේ නැහැ කියලා මේගොල්ලෝ තීරණය කරලා ඒගොල්ලෝ වහලෙන් බහැලා එළියට යන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ බිල්ඩින් එකෙන් එළියට එද්දි ෂොන්සොන් දකිනවා යාගේ අම්මා ඇවිල්ලා ඉන්නවා hina වෙවි යාදීහා බලන් ඉන්නවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊට පස්සේ එපිසෝඩ් 10 එකේදී අපිට පෙන්නනවා ෂොන්සොන් දකිනවා එයාගේ අම්මා zombi කෙනෙක් විදිහට පරිවර්තන වෙලා එයාගේ පැත්තට යාව කන්න බලාගෙන එනවා කියලා. ෂොන්සොන්ට මේක දැකලා හොඳටම දුකයි. ඒත් එක්කම එතෙන්ට තවත් ගොඩාක් zombiලා එනවා. අතරතුර කට්ටිය දුහද්දි මෙතනින් බේරිලා තව එක ගෑනු ළමෙක්ව මෙතන හිර වෙනවා. කොහොම හරි එයාවත් zombiලා ටික ඔක්කොම කනවා. එයාත් zombi කෙනෙක් විදිහට ඊට පස්සේ පරිවර්තනය වෙනවා. ඊට පස්සේ අර ගෙනාපු ලැප්ටොප් එක කමාන්ඩ් බලනවා මොකක්ද ඇන්ඩි ඩොට් එක කියලා. ඒ වෙලාවේදී අර සයන්ස් ටීචර් වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒකේ කියනවා මේ වෛරස් එකට ඇන්ටිඩොට් එකක් නැහැ. ඒක හොයාගන්න බෑ. මේ වෛරස් එක හොඳ කරන්න බෑ කියලා. ඒ වගේම මේ වෛරස් එක කාට හරි ඇදුනොත් එයාට කරන්න තියෙන එකම දේ පුච්චලා දාලා මරලා දාන එක කියලාත් ඒ වෙලාවේ අර ටීචර් වීඩියෝ එකේ කියනවා. ඒ වගේම ඒ විදිහට මේ වැඩේ කරේ නැත්තම් එයාගෙන් බෝ වෙලා මුළු ලෝකෙම zombiලා බවට පත් වෙයි කියලා මෙයා එතනදී කියනවා. කොහොම හරි අර කට්ටිය ඔක්කොම දුහලා ගිහිල්ලා මේ වෙලාවේ ආචර සෙන්ට් එකේ හිටපු අනිත් හතර දෙනයි මේ කට්ටියයි එකතු වෙලා එතන තියෙන ගබඩා කාමරයක හැංගිලා නිදාගෙන ඉන්නවා. දැන් උදේ වෙලා. තාමත් ඔන්ජුගේ තාත්තා ඉස්කෝලේට එනවා හෙමින් හෙමින් පාරේනුයි කැලේනුයි හැංගිලා. එන ගමන් එයා කැලේ තියෙන ගස් කිහිපයකුත් මාක් කරන් එන්නේ ආපහු එද්දි පාර හොයාගන්න කියලා හිතාගෙන. අපිට ආයෙත් පෙන්නනවා අර බුලි කරන ළමයා ෂන්සන් හොයාගෙන ආයේ රූෆ් ටොප් එකට එනවා. මේ අතරතුර කොමාන්ඩර් දැනගන්නවා අර zombi වෛරස් එක තවත් නගරවලට පැතිරීගෙන යන්නේ කියලා. ඒත් එක්කම අර රූම් එකේ හිරවෙලා ඉන්න යාළුවෝ සෙට් එක ඔක්කොම එකතු වෙලා හදනවා එතන තියෙන බඩු පාවිච්චි කරලා නිකන් වෝල් එකක් වගේ. ඒගොල්ලන්ට ඒක කවර් වෙලා එළියට යන්න අනිත් දොර වෙනකන් එතන ජිම්නේසියම් එකේ ඉන්න zombiලගෙන් බේරිලා. ඊපස්සේ කොහොම හරි මේගොල්ලෝ ඒ හදපු එක ප්‍රයෝජනට අරන් එතනින් හෙමින් හෙමින් එළියට ගිහිල්ලා යන්න හදනවා අර දොර ළඟට. මේ වෙලාවේ zombiලා ගොඩක් ඇටෑක් කරන්න එනවා. මෙතනත් ලොකු සටනක් යනවා zombiලා එක්ක. මේ වෙලාවේ අර අපේ සෙට් එකේ ඉන්න මොලකාරයා ඩ්‍රෝන් එක හදපු ළමයා එයාව zombiලා කනවා. කොහොම හරි යා එළියට පැනලා යාළුවන්ට උදව් කරනවා. යා zombiලා කකා ඉදිත් එළියට පැන ගන්න ඒගොල්ලන්ගෙන් බේරිලා zombiලාට හවු වෙන්නේ නැතුව. එයා තනියම අල්ලගෙන එතන තියෙන වැට zombiලා යාව කද්දි එයාත් අල්ලු කරලා උදව් කරනවා මේගොල්ලන්ට එතනින් පැන ගන්න. අපිට පෙන්නනවා කමාන්ඩයි එතන ඉන්න සයන්ටිස්ට්ලාට හිකුයි මීටින් එක. ඒගොල්ලෝ තීරණය කරනවා මේ නගරේ විනාශ කළා මේ වෛරස් එක නැවැත්තුවේ නැත්තම් මේ වෛරස් එක මුළු ලෝකෙම ඉතා ඉක්මනට පැතිරෙයි කියලා. ඒ වගේම ඒගොල්ලෝ තීරණය කරනවා බෝම්බ දාලා එතන ඉන්න zombiලා ටික ඔක්කොම මරලා දාන්න ඕනි කියලා. කොහොම හරි ආර යාළුවෝ ටික එකතු වෙලා ඒගොල්ලෝ හදාගත්තු වැටත් එක්ක අනිත් පැත්තේ දොර ළඟට එනවා. හැබැයි මේ දොර එළියෙන් ලොක් කරලා. දැන් ඒගොල්ලන්ට ඒ දොර අරගන්න විදිහක් නැහැ. ඊපස්සේ ඒ දොර එකපාරම එළියෙන් ඇරෙනවා. එතනදී ඔන්ජුගේ තාත්තා ඇවිල්ලා තමයි දොර ඇරලා තියෙන්නේ. කොහොම හරි ඔන්ජුගේ තාත්තා එයාගේ දුවව බේරගන්න ඇවිල්ලා අච්චර කට්ටක් ආගෙන. ඒ තාත්තා මේ දුවට ගොඩක් ආදරෙයි. ඊට පස්සේ එපිසෝඩ් 10 එක මෙතනින් ඉවර වෙනවා. එපිසෝඩ් 11 දී අපිට පෙන්නනවා ඔන්ජෝගේ තාත්තා ප්ලෑන් කරන් ඉන්නවා මේගොල්ලන් මෙතනින් පන්නගෙන ගිහිල්ලා ඒ එහා පැත්තේ තියෙන කන්දක් උඩට ගෙනියන්න. අද ඒ පැත්තට විතරයි zombiලගෙන් බේරිලා කාට හරි යන්න පුළුවන් පැත්තකට තියෙන්නේ. මාරි මේ කට්ටිය බේරිලා ටෙනිස් කෝට් එකක් මැද්දෙන් දුහද්දී එතන තියෙන ටෙනිස් කෝට් එකේ දොර කඩාගෙන zombiලා ටික එනවා ඇතුළට. ඊපස්සේ ඔන්ජෝගේ තාත්තා කරන්නේ zombiලා ටික ඔක්කොම ඩිස්ට්‍රැක්ට් කරලා එයාගේ පැත්තට ගෙන්නගෙන ළමයින්ට පැනලා යන්න පාර හදලා දෙනවා. ඊට පස්සේ ආ ඔන්ජෝ යාළුවෝ ටිකයි එළියට ගියාම ඒ ටෙනිස් කෝට් එකේ දොර ඇතුලෙන් ලොක් කර ගන්නවා. බලද්දී ඔන්ජෝගේ තාත්තගේ අතත් zombi කෙනෙක් කාලා. මේක දැකලා ඔන්ජෝට හොඳටම දුකයි. එයා ගොඩක් අඬන්න ගන්නවා.
පස්සේ කොහොම හරි මෙතනින් පැනලා ඒගොල්ලන්ට යන්න පුළුවන් වෙන්නේ construction site එක තියෙන building එකට. ඒකර නැගලා zombie ලා පස්සෙන් එලවන හින්දා ඒගොල්ලෝ හදමින් තියෙන balcony එකක කමා කට්ටියම දැන් වාඩි වෙලා ඉන්නේ. මේ අතරතුර අනිත් පැත්තේ commander අල්ලන් ඉන්න zombie ලා ගැන පරීක්ෂණ කරනවා. මේ වෙලාවේ ඒගොල්ලෝ තේරුම් ගන්නවා high frequency sound එකක් දාපුවාම zombie ලා ටික ඒ පැත්තට ඇදලා යනවා කියලා. ඒ වගේම බාගෙට human බාගෙට zombie කට්ටියට ඒ සද්ද අමාරුයි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ plan කරනවා high frequency sound එකක් දාලා zombie ලා ටික ඔක්කොම එකම තැනකට එකතු කරන්න ඕනේ කියලා. එතකොට bomb එක ගහන්න ඕනේ එතෙන්ට. අනිත් පැත්තේ අර ළමයි ටික තාම අර balcony එකේ වාඩි වෙලා ඉන්නවා කතා කර කර මොකක්ද කරන්න කියලා plan කර කර. දැන් මෙතනින් panel යන්න තියෙන්නේ එකම ක්‍රමයයි. ඒ කවුරු හරි එක්කෙනෙක් ගිහිල්ලා අනිත් zombie ලා distract කරලා අනිත් කට්ටියට panel යන්න අවස්ථාවක් හදලා දෙන එක. හැබැයි දැන් කවුරුත් කාවවත් යවන්න කැමති නෑ මේ වැඩේට. මොකද මේ කට්ටිය ගොඩක් bond වෙලා ඉන්නේ. මේ කට්ටිය කැමති නෑ ඒගොල්ලන්ගේ කාවවත් දැන් අනුතරට පත් වෙනවට. ඒ වෙලාවෙ එතනින් හෙලිකොප්ටර් එකක් යනවා පණිවිඩයක් දීදී. ඒකේ කියන්නේ ආරක්ෂිත තැන්වලට යන්න පරිස්සම් වෙලා ඉන්න කට්ටිය ඉන්නවා නම් මේ පැත්තම බෝම්බ ගහලා විනාශ කරන්න හදන්නේ කියලා ඒගොල්ලෝ බෝම්බ ගහන්න plan කරන තැන් ටික කියනවා. මේකෙදි මේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ නගරෙට drones එවනවා. ඒ drones වල high frequency sound එකක් generate වෙනවා. ඒ නිසා zombie ලා ඔක්කොම මේ drone පස්සේ දුවන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අර සංසං හොයන් ආපු යාව මරන්න යන ළමයා මේගොල්ලෝ ඉන්න බල්කනි එකේ කෑල්ලට එනවා. ඊට පස්සේ ෆයිට් එක වෙලාවේ මෙයා කොහොම හරි ජන්සොන්ගේ අත හපනවා. මේ වෙලාවේ මේක දැකලා ඔන්ජොටත් ගොඩක් දුකයි. මොකද ඔන්ජොත් ටික ටික ශන්සොන්ට හිත බැඳීගෙන ආපු නිසා. කොහොම හරි මේ වෙලාවේ ශන්සොන්ට පුළුවන් වෙනවා මෙයාව බිල්ඩින් එකෙන් තල්ලු කරලා දාන්න. ඊට පස්සේ ශන්සොන් ඔන්ජොව කිස් එකක් දීලා යාව තුරුල් කරගන්නවා. ඊට පස්සේ මේ දෙන්නා නේම් ටැග්ස් උත් මාරු කරගන්නවා. ඊට පස්සේ ෂොන්සොන් මෙතනින් එලියට ගිහිල්ලා එතන ඉන්න zombie ලව distract කරලා වෙන පැත්තකට array යනවා මේ කට්ටියට මෙතනින් පැන ගන්න පුළුවන් වෙන්න. මේ වෙලාවේ කොහොම හරි අර බිල්ඩින් එකෙන් වැටුණු මිනිස්සයා ආයෙනවා ෂොන්සොන් හොයාගෙන ෆයිට් කරන්න. දැන් ෂොන්සොන් උත් කාලා එයාත් zombie කෙනෙක් වීගෙන එන නිසා එයාත් මෙයාත් එක්ක අතින් පයින් සටන් කරනවා. මේ වෙලාවේ කොහොම හරි අර බෝම්බේ දානවා ඉස්කෝලේ පිට්ටනියටයි අනිත් හැම තැනටමයි zombie ලා විනාශ වෙලා මැරිලා යන්න. මේ බ්ලාස්ට් එක ගොඩක් බරපතලයි. ඒ වෙලාවේ එතන ඔක්කොම ටික විනාශ වෙලා යනවා. මේ අතරතුර අර යාළුවෝ ටික ඔක්කොම කන්ද පැත්තට දුහලා ඉවරයි. ඒ පැත්තට බ්ලාස්ට් එකෙන් එන කෑලි වැටෙනවා. හැබැයි කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. මෙතනදී ෂොන්සොයි අර බුලි කරපු ළමයයි මැරුණා කියලා තමයි අපිට හිතා ගන්න වෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම පල්ලෙහාට වැටිලා අළු වෙලා වගේ අපිට පෙන්වන නිසා. ඊට පස්සේ මේ බෝම්බෙන් පස්සේ ඔන්ජෝ ආපහු යනවා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකට ෂොන්සොන් ඉන්නවද කියලා බලන්න. හැබැයි එතන කවුරුත් ඉතුරු වෙලා නැහැ. කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ කාවවත් ඉතුරුලා නැහැ. නම්ර මේ වෙලාවේ කියනවා එයාට කාවවත් දැනෙන්නේ නැහැ. එයාට කාවවත් ඇහෙන්නේ නැහැ. ඒ හින්දා මේ හරිය ජීවියක් නැහැ කියලා. ඊට පස්සේ නම්ර ඔන්ජෝ ඉතුරුල් කරන් එයාව සනසනවා. ඊට පස්සේ මේගොල්ලෝ කැලේ ඇතුලෙන් යද්දී ඒගොල්ලන්ට හරියට පාර හොයාගන්න බැරි තත්වයක ඉන්නවා. මේ වෙලාවේ ඒගොල්ලෝ දකිනවා ගස්වල රිබන් ගැට ගහලා තියෙනවා. ඒ වගේම ඔන්ජෝ තේරුම් ගන්නවා මේ රිබන්ස් ඔක්කොම බැඳලා තියෙන්නේ එයාගේ තාත්තා කියලා. මොකද එයාගේ තාත්තගේ ටෝච් එක එතන බිම තියලා ඔන්ජෝ අහුල ගන්න නිසා. ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම මේ කැලෙන් එළියට ඇවිල්ලා තවත් නගරයකට එනවා. මේ නගරෙත් හැබැයි පාළුවට ගිහිල්ලා කවුරුත් නැහැ මේ නගරය ඇතුලෙත්. මේ වෙලාවේ නම්රට තේරෙනවා zombie ලා ටිකක් මේගොල්ලෝ ඉන්න පැත්තට දුහගෙන එනවා කියලා. මේ වෙලාවේ ඒගොල්ලෝ තීරණය කරනවා දැන් පැනලා ගියා ඇති ඒගොල්ලෝ zombie ලා එක්ක සටන් කරනවා කියලා. මේ වෙලාවේ කොහොම හරි අර දුනු විදින ගෑනු ළමයාගේ මල්ලිවත් zombie කෙනෙක් කාලා එයා zombie කෙනෙක් වෙනවා. එයාව නම්රා මරලා දානවා බෙල්ල කඩලා. ඒ වෙලාවේ නම්රත් zombie කෙනෙක් විදියට පරිවර්තනය වෙනා කියලා එයාට බඩගිනි කියලා එයාට තේරෙන නිසා එයා කියනවා මේ කට්ටියට මෙතනින් පිටත් වෙලා යන්න එයාව බලන්න එපා කියලා. හැබැයි නම්රා අනිත්යගෙන් අනිත් පැත්තට දුහද්දී ඔන්ජොයි සූහයකොයි නම්රාගේ පස්සේ දුවනවා නම්රා වායි එක්කන් එන්න කියලා හිතාගෙන. ඒ වෙලාවේ ඒගොල්ලෝ දකිනවා නම්රා තව zombie කෙනෙක් වෙලා මැරුණ කෙනෙක්ව උස්සන් එයාව කනවා කියලා. ඒත් එක්කම නම්රා ඔන්ජොටත් ඇටෑක් කරනවා එයාව පෙරලගෙන එයාව කන්න හදනවා. සූහයොක් මෙයාට ගහන්න හැදුවත් එයාට නම්රට ගහන්න හිතෙන්නේ නැහැ. එයා නම්රට ආදරෙන් නිසා. හැබැයි කොහොම හරි නම්රා එයාගේ හිත පාලනය කරන් මෙතනින් නැගිටලා මේගොල්ලංග දාලා යනවා යන්න. ඊට පස්සේ කොහොම හරි මේ බේරුණ කට්ටිය මිලිටරි බේස් එකට යනවා ඒගොල්ලෝ හමුදාවෙ ඉන්න තැනට. ඊට පස්සේ හමුදාවේ කට්ටිය මේගොල්ලංග මාස 3කට ක්වොරන්ටයින් කරන්න දානවා ක්වොරන්ටයින් බේස් එකකට. ඊට ටික කාලයකට පස්සේ මේ ක්වොරන්ටයින් කැම්ප් එක අපිට දැන් පෙන්නනවා. මේ කට්ටිය මේ කැම්ප් එකේ එළියේ ඇවිද ඇවිද ඉන්නවා. ඔන්ජොත් කොහොම හරි කැම්ප් එකෙන් එළියට ඇවිල්ලා හැමදාම රැයට ගිහිල්ලා එයාගේ යාළුවෝ මතක් වෙන්න ගහක් යට එක එක කැම්ම බීම වර්ග තියලා එනවා. මොකද යාළුවෝ ටික බඩකින් ඉඳපු වැටි යාට මතක නිසා. එයා මෙහෙම තියලා එද්දි එයා දකිනවා ඉස්කෝලේ වහලේ උඩ ආයේ ගින්නි මැලයක් ගහලා තියෙනවා කියලා. ඒ වගේම ඔන්ජෝ හිතනවා සමහර විට මේ නම්ර වෙන්නේ නැති මේ ඉස්කෝලේ
උඩටට්ටුවට වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඔන්ජෝ සූහයක් හොයන් ගිහිල්ලා යාට කියනවා එයා ගින්දරක් දැක්ක වහලේ උඩ අපි රැයට පැනලා හිමීට යන් ඒක බලන්න කියලා. ඒ වගේම එයා කියනවා කාටවත් කියන්න එපා කියලා. හැබැයි අන්තිමට මේ ඔක්කොම සෙට් වෙලා තමයි මෙතනින් යන්නේ. මේගොල්ලෝ හිමීට ගිහිල්ලා ඒ වහලේ උඩ නැගලා බලනවා කවුද ඉන්නේ කියලා ගින්දර වටේ. ඒ වෙලාවේ නම්රා මෙතෙන්ට එනවා. එයාට දැන් කිසිම දෙයක් නැහැ වගේ එයාගේ මූණේ ලොකු වෙනසකුත් නැහැ. ඊට පස්සේ ඔන්ජෝ කතා කරනවා මෙයාට අපිත් එක්ක යන්න එන්න අපිත් එක්ක ගිහිල්ලා ඉමු කියලා. ඊට පස්සේ නම්රා කියනවා එහෙම එන්න විදිහක් නැහැ. මං වගේ තවත් කට්ටිය ගොඩක් ඉන්නවා මෙහි කියලා. ඊට පස්සේ නම්රා එතනින් සුපර්මෑන් වගේ බිල්ඩින් එක උඩින් පැනලා යනවා යන්න. ඊට පස්සේ යාළුවෝ ටික ඒ පැත්ත බලන් ඉන්නවා අපිට පෙන්නනවා මෙතනින් මේ කතාව ඉවර වෙනවා. මේකෙන් අපිට තේරෙන්නේ මේක සීසන් 2 එක සුපර් හියුමන් zombie ඉන්න සුපිරි සීසන් එකක් වෙයි කියලා. ඒක ආපු ගමන් මං ෆුල් සීසන් එකේ රීකැප් එකක් මේ channel එකේ ගේනවා. ඒ වගේම ඕගොල්ලන්ට මේ එපිසෝඩ් බයි එපිසෝඩ් පිළිවෙලකට තව විස්තර සහිතව බලන්න ඕන නම් Home Television සිංහල channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ මං හෙමින් හෙමින් එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට වැඩි විස්තර කරලා ඕගොල්ලන්ට බලන්න පුළුවන් විදියට ලස්සනට දානවා. එහෙනම් ගිහින් එන්නම් මේ Home Cinema සිංහල YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න, දිගටම එකතු වෙලා ඉන්න. ගිහින් එන්නම් ජය වේවා.